Right. රෝම නීතිය එතකොට රෝම නීතිය ගැන කතා කරනකොට මෙන්න මේ විදියට මූලිකවම අපේ අපේ ඒරියාස් ටික කතා කරන්න ඕනේ. හරි. Right. රෝම නීතිය එතකොට මේ රෝම නීතිය යටතේ ඔයාලට කතා කරන්න තියෙනවා ප්‍රධාන ඒරියාස් කිහිපයක් මූලික වශයෙන්ම ගත්තොත් මෙතන නීති වර්ග ටිකක් එක්ක අපිට කතා කරන්න ඕන ඉස්සෙල්ලාම රෝම නීතියේ ඉතිහාසය අපි කතා කරනවා ඊළඟට අපි රෝම නීතියේ හැඳින්වීම ගැන කතා කරනවා ඊට පස්සේ අපිට තියෙනවා කතා කරන්න නීතීන් වර්ග කිහිපයක් ගැන ඒ ටික මම පිළිවෙලට ලියන්නම් right ඔය විදිහට ගත්තම පළවෙනි එක තමයි අපි ඉස්සෙල්ලාම කතා කරනවා රෝමන් ලෝ වල හිස්ටරි එක එහෙම නැත්නම් ඉතිහාසය ඉතිහාසය අද අපි කතා කරන්නේ මේ ටියුට් එක ගැන ඊළඟට අපි කතා කරනවා රෝම නීතියේ හැඳින්වීම හැඳින්වීම ඊළඟට අපි කතා කරනවා රෝම නීතිය යටතේ පුද්ගල නීතිය පුද්ගල නීතිය ඊළඟට අපිට කතා කරන්න තියෙනවා රෝමන් ලෝ එක යටතේ දේපල නීතිය ඊට පස්සේ රෝමානු බැඳීම් නීතිය කියලා එකක් තියෙනවා රෝමානු බැඳීම් නීතිය රෝමන් ලෝ වල තියෙන බැඳීම් නීතිය ඊළඟට අපිට තියෙනවා විශ්ව අනුප්‍රාප්ති නීතිය නැත්නම් අනුප්‍රාප්ති රෝමානු අනුප්‍රාප්ති නීතිය right අනුප්‍රාප්ති නීතිය ඊළඟට මෙන්න මේ කියන දෙකට අමතරව රෝමානු නඩුකර නීතිය කියලා තියෙනවා ඒක මම අපේ සබ්ජෙක්ට් එකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ විශේෂ ශේෂ්ත්‍රය තුල මේක කතා කරන්නේ නැහැ රෝමානු නඩුකර නීතිය. නමුත් මම මේකේ අන්තිමටම දානවා මේකදී අපිට කතා කරන්න තියෙනවා මේක රිවිෂන් එක වෙනම. එතකොට ඒකෙදී අපි ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම 6 වෙනි පොයින්ට් එක විදියට ගන්නවා. මෙතන රිවිෂන් එක. රයිට්. මේක වෙනම අපි කතා කරන්න ඕන ප්‍රශ්න පත්‍රත් එක්ක කොහොමද කියන එක. එතකොට මූලික වශයෙන්ම මෙන්න මේ කියන කොටස් ටික අපි කතා කරන්න ඕන මෙතන මේක ගත්තොත් 6 වෙනි එක නෙමෙයි අතරම මේක එන්නේ බලන්න 1 2 3 4 5 6 7 විදියට තමයි රිවිෂන් එක එන්නේ එතකොට මෙන්න මේ ඒරියාස් ටික අපි කවර් වෙන්න ඕන මේකෙනොත් අනිවාර්යෙන්ම පුද්ගල නීතිය දේපල නීතිය සහ විශ්ව අනුප්‍රාප්ති නීතිය කියන තුන හොඳටම බලා ගන්න ඒක ගැන මේ තුන තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න හැදෙන තුන රයිට් රෝමානු පුද්ගල නීතිය දේපල නීතිය සහ විශ්ව අනුප්‍රාප්ති නීතිය එතකොට මේ බැඳීම් නීතිය ඒ වගේම බැඳීම් නීතිය කියන එක ටිකක් සංකීර්ණයි හරි බැඳීම් නීතිය රෝමානු බැඳීම් නීතිය තුල තියෙන කන්සෙප්ට්ස් ගොඩක් සංකීර්ණ අපි ඒකත් කරනවා ඩියුට් එක කතා කරනවා පාඩම කතා කරනවා කොහොම වුණත් ඒකෙන් ඔයාලා ප්‍රශ්නයකට උත්තරයකට යනවට වඩා ඔය පුද්ගල නීතිය සහ විශ්ව අනුප්‍රාප්ති නීතිය කියන දෙකෙන් ඉස්සෙල්ලම ගන්න හරි විශ්ව අනුප්‍රාප්ති නීතිය කියන දෙක ඉස්සෙල්ල ගන්න ඊළඟට ආවොතින් තුනක් ආවොතින් අන්න ඊළඟට දේපල නීතිය කියන එක ගන්න එතකොට මෙතන රිවිෂන් එකේදී අපි අර නඩු විධාන නීතිය එහෙම නැත්නම් නඩුකර නීතිය රෝමානු නඩුකර නීතිය ගැනත් කෙටියෙන් සාකච්ඡා කරමු රෝමානු නඩුකර නීතිය right එතකොට ඔන්න ඔය විදියට තමයි අපේ විශේෂ ශේෂ්ත්‍රය බෙදෙන්නේ රෝම නීතිය තුල රෝම නීති පද්ධතිය තුල නැත්නම් මේ නීති ක්‍රමය තුල ලීගල් මෙතඩ් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ රෝමානු නීතිය සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට මම අද රෝමානු ඉතිහාසය කියන කොටසත් ඒ වගේම ලබන බදාදට රෝම නීතියේ හැඳින්වීම කියන කොටසත් කතා කරනවා. එතකොට ඔයාලට ටියුට්ස් හම්බෙලා ඇති පුද්ගල නීතිය ටියුට් එකත් සමහර අයට හම්බෙලා ඇති. ඊට අමතරව මෙයාට කියන්න
ඊළඟට ඔයාලට දීලා ඇති මම වර්ඩ් ලිස්ට් එකක්. එතකොට ඒ කියන්නේ රෝම නීතිය තුල අපිට කතා හම්බ වෙන වචන. හරි ඒ සම්බන්ධයෙන් උත් ටියුට් එකක් හද දීලා ඇති. එතකොට අපි බලමු එහෙනම් මේ රෝම නීති ඉතිහාසය ගැන කතා කරන්න. රෝම නීති ඉතිහාසය ගැන. හරි විනාඩියක් දෙන්න මෙන්න මේ කෙනෙකුට ජොයින් වෙන්න බැරිලු. එහෙනම් ඔය විදියට තමයි අපේ පාඩමේ සැකැස්ම හැදෙන්නේ රෝම නීතිය තුල. රයිට්. දැන් අලුතෙන්ම ඔයාලා ටියුට් එකට අමතරව මේ කතා කරගෙන යන මාතෘකාවද අපි කතා කරන්නේ රෝම නීතියේ ඉතිහාසය කියන ටියුට් එක. එතකොට මේක තමයි අපේ රෝම නීතියේ සම්බන්ධයෙන් පළවෙනි නිබන්ධනය විදියට අරගෙන තියෙන්නේ. එතකොට මේ ටියුට් එකට අදාළව ඔයාලා ළඟින් තව තියාගන්න නෝට් එකක් දාගන්න අවශ්‍ය වුණොත් මම කියන දේවල් සටහන් කරගන්න ඕන නෝතින් ඒ සම්බන්ධයෙන් ඔයාලා අතන ළඟින් මොනහරි කොලයක් පෑනක් ළඟින් තියාගන්න. රයිට්. දැන් මාතෘකාව මොකද්ද? රෝම නීතියේ ඉතිහාසය. රෝම නීතියේ ඉතිහාසය. රෝම නීතියේ ඉතිහාසය ගැන කතා කරනකොට මේ රෝම නීතිය කියන එක වර්ධනය වෙනකොට ලෝකයේ තියෙන නීති ක්‍රම වලින් විශාල වශයෙන් පැතිරිලා ගියපු නීති ක්‍රමයක් තමයි මේ රෝම නීතිය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ බොහෝ රටවල නීති පද්ධතියේ මූලික නීතිය උනේ මේ රෝම නීතිය. හරිද? එතකොට අපේ රටටත් එන්නේ අපේ රටේ තියෙන මොකද්ද? රෝම නීතියද රෝම ලන්දේසි නීතියද? ඈ මොකද අපේ රටේ තියෙන්නේ? ඔය දෙකේ. රෝම ලන්දේසි නීතිය නේ. දැන් එහෙනම් මොකටද අපි මේ රෝම නීතිය ඉගෙන ගන්න? වැඩක් නැහැ. ආ? ඕනද ඉගෙන ගන්න? අවශ්‍ය නැහැ නේ. මොකද අපිට කිසිම සම්බන්ධයක් නැහැ මොන එකකටද එහෙනම් මේ ඉගෙන ගන්න. නේ? නෑ, ඒකට පදනම හැදෙන්නේ මොකද්ද? රෝම නීතිය නෙදර්ලන්තෙදී ලන්දේසි නීතියත් එක්ක මුහු වෙලා තමයි අපේ රටට එන්නේ. හරිද? එතකොට ඔය ලන්දේසි නීතියයි රෝම නීතියයි දෙකේ එකතු වීමේ සංකලනයේ තියෙන යම් යම් මූලධර්ම, ඒ කියන්නේ රෝම ලන්දේසි නීතියේ තියෙන යම් යම් මූලධර්මවල මෞෂාකාව වෙන්නේ රෝම නීතිය. හරිද? එතකොට රෝම නීතියෙන් කැඩියාපු කොටස් රෝම ලන්දේසි නීතිය තුල එකතු වෙලා ඊට පස්සේ ලංකාවේ අපේ දේශීය නීති පද්ධතියට පොදු නීතිය විදියට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ ක්‍රියාත්මක වෙන පොදු නීතිය වෙච්ච රෝම ලන්දේසි නීතියට ඇතුළත් වෙලා තියෙනවා. හරි. එහෙනම් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේකේ මූලය හොයාගන්න ඕනේ. එතකොට මේ මූලය හොයාගන්නකොට රෝම ලන්දේසි නීතියෙන් අතර වෙලා හරියන්නේ නැහැ. එහෙනම් ඒකට අපිට යන්න වෙනවා ඒකටත් පදනම සකසපු රෝම නීතියට. ඒක නිසා තමයි අපි අද මේ රෝම නීතිය ගැන ඉගෙන ගන්න. එතකොට ඔයාලට හම්බ වෙන, ඒ කියන්නේ මේ ලෙවල් 3 වලදී නෙමෙයි, ඔයාලට ඉස්සරහදී හම්බ වෙන ගොඩක් රෝම ලන්දේසි නීති සංකල්පවල පදනම ආරම්භය හැදෙන්නේ අද අපි මේ කතා කරන්න පටන් ගන්න රෝම නීතියේ. පැහැදිලිද? එතකොට රෝම නීතියේ තමයි මේ කන්සෙප්ට්ස් වල මූලිකම තැන, මූලිකම ආරම්භක ස්ථානය රෝම නීතියේ අද අපි මේ කතා කරන්න පටන් ගන්න තැන ඉඳන් ඉස්සරහට අපි මේ කතා කරලා ඉවර කරන රෝම නීතිය තුල තියෙන ඒවා තමයි මූලිකම ආරම්භක ස්ථානය. ඒක නිසා තමයි රෝම නීතිය කතා කරන්නේ. ඒ වගේම මේ රෝම නීතිය කියන එක ගත්තයින් පස්සේ ඒ රෝම නීතිය අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකයේ බොහෝ රටවල් වල, හරිද, ලෝකයේ බොහෝ රටවල් වල ව්‍යාප්ත වෙච්ච නීතියක්. හරි. මේ ව්‍යාප්තිය කොහොමද කියලා කිව්වොත් සර් හෙන්රි මේන් කියන කෙනා ඒ නීතිවේදියා කියනවා පුරාතන නීතිය කියන ග්‍රන්ථයේ මෙන්න මෙහෙම කතාවක්. ඒ කියනවා, එයා කියනවා ලෝකයේ මෙතෙක් වඩාත්ම පිළිගත් නීති ක්‍රමය චක්‍රයකින් පටන්ගෙන චක්‍රයකින්ම අවසන් වේ. හරි. ලෝකයේ වඩාත්ම ලෝකයේ මෙතෙක් වඩාත්ම පිළිගත් නීති ක්‍රමය චක්‍රයකින් පටන්ගෙන චක්‍රයකින් අවසාන වේ. ලෝකයේ මෙතෙක් වඩාත්ම පිළිගත් නීති ක්‍රමය චක්‍රයකින් පටන්ගෙන චක්‍රයකින්ම අවසන් වේ. හරි. සර් හෙන්රි මේන් එයාගේ පුරාතන නීතිය කියන පොතේ මේක ගැන කියනවා.
එතකොට මේ කියන්නේ මොකක්ද කියන එක ගැන තෝර අපිට ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රෝම නීතියේදී ජස්ටිනියන් කියන අවසාන පාලකයා විසින් අපි ඉස්සරහට කතා කරනවා හදපු රෝම 12 පුවරුව කියන නීති නීතිය සම්බන්ධයෙන් තමයි ඔය ඔතන කියලා තියෙන්නේ. ඒ කියන්නේ චක්‍රය පුවරු 12ක් විදියට තමයි හදලා තියෙන්නේ. ඒ පුවරු 12 මෙහෙම දිවුවම එකපා නිකන් අර රෞමක හැඩයක් අරගන්නේ. අන්න ඒක පටන් ගන්න තැන ඉඳන් මෙහෙම ගිහිල්ලා අවසානයේ ඉවර වෙන්නේ චක්‍රයකින්. හරි. එතකොට මේ ලෝකයේ මෙතෙක් තියෙන වඩාත්ම පිළිගත් නීතිය විදියට යා හඳුන්වලා දීලා තියෙන්නේ ඒ අනුව මේ රෝම නීතිය කියන එක තමයි සර් හෙන්රි මේන් කියන්නේ. හරි. සර් හෙන්රි මේන් එයාගේ පුරාතන නීතිය කියන පොතේ තමයි මේක ගැන කියලා තියෙන්නේ. එතකොට දැන් මේ ඉතිහාසය ගැන කතා කරද්දී අපිට වැදගත් වෙනවා රෝම නීතිය යටතේ මේ රෝම නීතියේ ඉතිහාසය තුල කොහොමද මේ ලෝකයේ මෙච්චර වේගවත්ව මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අන්න ඒකට හේතුව තමයි ඔය අපි ඔයාලගේ ටියුට් එකේ ඉස්සෙල්ලම මම දීලා තියෙන්නේ. එතකොට මේ රෝම නීතියේ ඉතිහාසය කතා කරද්දී ලෝකය රෝමන්වරු ආක්‍රමණය කරන ප්‍රධානම ආකාර තුනකට. හරි. එතකොට මේ ආක්‍රමණය කිරීම සිද්ධ කරන්නේ එකක් තමයි රෝමන්වරු ලෝකේ ආක්‍රමණය කරනවා නැත්නම් එයාලගේ රෝම නීතිය ව්‍යාප්ත කරනවා. රෝම නීතියේ ව්‍යාප්තිය ගත්තොත් රෝම නීතියේ ව්‍යාප්තිය ගත්තොත් හරි මේක ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන්නේ බලන්න කොහමද මොකද පළවෙනි ආකාරය. ඒක තමයි එකක් රෝම අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමෙන් තමන්ගේ අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමෙන් අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමෙන් හරි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමෙන් එයාලා රෝම නීතියේ ව්‍යාප්තිය ඇති කරගන්නවා. ඊළඟ එකට කියනවා ආගම පැතිරවීමෙන් ආගම පතුරවල ආගම පැතිරවීමෙන් ඊට පස්සේ රෝම නීතිය හඳුන්වා දීම මගින් සහ රෝම නීතිය හඳුන්වා දීම මගින් සහ ඒ වගේම පැතිරවීම මගින් එහෙනම් මෙන්න මේ විදියට රෝමන්වරු ලෝකේ ආක්‍රමණය කරද්දී මේ ආකාර තුනට රටවල් අල්ල ගන්නකොට ඒ හරහා රෝම නීතියේ ව්‍යාප්තිය සිද්ධ වෙනවා. හරිද? මොකද එයාලට එයාලගේ නීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වපසරිය මේ ආකාර තුනට අනුව රාජ්‍යන් අල්ල ගන්නකොට හැකියාව ලැබෙන නිසා. ඒ වගේම තමයි මේ වඩාත්ම වේගයෙන් පැතිරුණු විධිමත් නීති පද්ධතියක් වගේම මේ රෝම නීතිය කියන එක සෑහෙන්න ඉතිහාසයක් තියෙන නීති පද්ධතියක්. අපි ගත්තොත් ලෝකේ පැරණිතම නීති පද්ධති වලින් එකක් තමයි මේ රෝම නීතිය කියලා කියන්නේ. හරි ලෝකේ තියෙන පැරණිතම නීති පද්ධති වලින් එකක්. එතකොට එවැනි ඉතිහාසයක් තියෙන මේ රෝම නීතිය ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. දැන් මේ රෝම නීතියේ ඉතිහාසය අඳුනා ගන්නකොට ඔයාලා ටියුට් එකත් එක්කම ඒක මම බලා ගන්න රයිට් අවශ්‍ය නම් අවශ්‍ය දේවල් තියෙනවා නම් සටහන් කරගන්න මේ ඉතිහාසය දැන් මේ ව්‍යාප්තිය උන ආකාරයෙන් අපි මේ අඳුනගත්තේ කොහොමද එකක් අධිරාජ්‍ය ව්‍යාප්තිය මගින් අනිත් එක ආගම පැතිරවීම මගින් අනිත් එක රෝම නීතිය හඳුන්වා දීම සහ පැතිරවීම මගින් දැන් ඊළඟ එක තමයි මේ රෝම නීති ඉතිහාසය හඳුනා ගන්න අවශ්‍ය වෙන පාරවල් දෙකක් අපිට ඕනේ එහෙනම් ඉතිහාසය හඳුනා ගන්නකොට ඉතිහාසය අඳුන ගන්නකොට ඒ කියන්නේ රෝම නීතියේ ඉතිහාසය අඳුන ගන්නකොට ඒක ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට කඩා ගන්නවා. රයිට් ඒක ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට කඩා ගන්නවා. ඒ එකක් තමයි මොකද්ද? රෝම නීතිය මුහුකුරා ගියපු ආකාරය. රෝම නීතිය මුහුකුරා ගියපු ආකාරය. මොකද්ද මුහුකුරා ගියා කියන්නේ? මොකද්ද මොහොපුරා ගියා කියන්නේ? ඇරදිග මොකද්ද මොහොපුරා ගියා කියන්නේ? වර්ධනය වුණු ආකාරය. වර්ධනය වුණු ආකාරය හරියටම හරි. ඒ කියන්නේ මේකේ පටන් ගැනීම කොහොමද? ඉන් ඉස්සරහට කොහොමද ගියේ?
ඊළඟට ඒකට මොනවා හරි පරිහානියක් වුණාද ඒ ඒ එතෙන්ට එනකන් ඔක්කොම ටික අපි කතා කරනවා හරි පැහැදිලිද රෝම නීතිය මෝකුරා ගියා කියන ආකාරය ගත්තාන් පස්සේ එහෙනම් රෝම නීතියේ මෙතනදී අපි කතා කරනවා රෝම නීතිය මෝකුරා ගියපු ආකාරය තුළ ඒ ඉතිහාසය තුළ මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදාගෙන ඒක වර්ධනය වෙච්ච ආකාරය කොහොමද කියන එක කතා කරනවා එතකොට මේ වර්ධනය වුණු ආකාරය ගැන කතා කරනකොට මේක ප්‍රධාන කොටස් දෙකයි ඒ එකක් තමයි මේකේ රෝම නීතියේ සම්භාවනීය යුගය හරි සම්භාවනීය යුගය සම්භාවනීය යුගය මේකට අපි කියනවා ජකවාදී යුගය කියලා හඳුන්වන්නේත් මේකමයි ජකවාදී යුගය කියලා කියන්නේ ජකවාදී යුගය ඊළඟට අනිත් පැත්තෙන් සාමාන්‍ය දේශපාලන පසුබිමානුව තමයි මේකේ අනිත් අපිට හොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සාමාන්‍ය දේශපාලන පසුබිමානුව දැන් ඉතිහාසය හොයන අනිත් පැති කඩ තමයි එකක් රෝම නීතිය මොහොකුරා ගියපු ආකාරය අනුව ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අනිත් පැත්තෙන් අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ ආණ්ඩු ක්‍රම පසුබිම අනුව ආණ්ඩු ක්‍රම පසුබිම අනුව පැහැදිලිද මෙතනදී මේ සම්භාවනීය යුගය කියන එක නැවත කොටස් තුනකට බෙදෙනවා මේක නැවත කොටස් තුනකට බෙදෙනවා right ඒකෙදී අපි කතා කරනවා එකක් ප්‍රාග්ජකවාදී යුගය හරි ප්‍රාග්ජකවාදී යුගය නැත්නම් ප්‍රාග් සම්භාවනීය යුගය සම්භාවනීය යුගය ඊළඟට අනිත් එක තමයි සම්භාවනීය යුගය නැත්නම් ජකවාදී යුගය කියන එක සම්භාවනීය යුගය ඊළඟට පශ්චාත් පශ්චාත් සම්භාවනීය යුගය ඊට පස්සේ ඔය සාමාන්‍ය දේශපාලන පසුබිම කියලා එකක් තියෙනවනේ ඕක අපි කතා කරන ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් යටතේ එතනදී ප්‍රධාන කොටස් තියනවා ඔතන පහක් හරිද මේක කොටස් පහකට බෙදෙනවා මේක කොටස් පහකට බෙදෙනවා right එතකොට ඒ කොටස් පහ ඔයාලා ඉඳ තියෙන විදිහට දාගෙන මම මෙතනින් මාක් කරලා තියන්නම් පළවෙනි කොටස තමයි ඔතන කතා කරන පළවෙනි කොටස වෙන්නේ දොළොස් පුවරුවට පෙර යුගය කියන එක right දොළොස් පුවරුවට පෙර යුගය කියන එක තමයි පළවෙනි කොටස දොළොස් පුවරුවට පෙර යුගය පළවෙනි කොටස දොළොස් පුවරුවට පෙර යුගය ඒ කියන්නේ 700 ක්‍රිස්තු පූර්ව 753 ඉඳන් 451 දක්වා වන යුගය 451 දක්වා වන යුගය ඒකට අපි කියනවා දොළොස් පුවරුවට පෙර යුගය කියලා හරි දොළොස් පුවරුවට පෙර යුගය ඊළඟ එක තමයි දොළොස් පුවරුවේ ඉඳන් ඉතාලිය සම්පූර්ණයෙන්ම අත්කර ගැනීම දක්වා වන යුගය දොළොස් පුවරුවේ ඉඳන් ඉතාලිය සම්පූර්ණයෙන්ම අත්කර ගැනීම දක්වා වන යුගය ඒක තමයි දෙවෙනි එක මොකක්ද දොළොස් පුවරුවේ සිට ඉතාලිය සම්පූර්ණයෙන්ම අත්කර ගැනීම දක්වා වන යුගය මේකෙන් එතකොට 451 ඉඳන් 451 ඉඳන් ක්‍රිස්තු පූර්ව 226 දක්වා 226 දක්වා ක්‍රිස්තු පූර්ව නම් මොකද්ද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද අඩු වෙනවා ක්‍රිස්තු වර්ෂ නම් තමයි වැඩි වෙන්නේ හරි එතකොට දැන් මේ ඔක්කොම අඩු වෙන පැත්තට නෑවිල දෙන්නේ දැන් ආයි 753 ඉඳන් 451 ඊළඟට 451 ඉඳන් 226 දක්වා ඊළඟට තුන්වෙනි කොටස ගත්තොත් තුන්වෙනි පොයින්ට් එකේ මේක යටතේ අපි කතා කරන යුගය තමයි ඉතාලිය සම්පූර්ණයෙන් අත්කර ගැනීමේ සිට ඔගස්ටස් අධිරාජ්‍යයාගේ මුල් අවධිය දක්වා හරි එතකොට ඉතාලිය සම්පූර්ණයෙන් අත්කර ගැනීමේ සිට ඉතාලිය සම්පූර්ණයෙන් අත්කර ගැනීමේ සිට
ඔගස්ටස් අධිරාජ්‍යයාගේ මුල් අවධිය දක්වා වන කාල පරිච්ඡේදය ඒක 226 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 27 දක්වා ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 226 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 27 දක්වා කාල පරිච්ඡේදය මොකද්ද ඉතාලිය සම්පූර්ණයෙන් අත්කර ගැනීමේ සිට ඔගස්ටස් අධිරාජ්‍යයාගේ මුල් අවධිය දක්වා හරි ඒක තමයි තුන්වෙනි එක ඊළඟට හතරවෙනි කොටස ගත්තොත් හතරවෙනි කොටසේ කතා කරන්නේ ඔගස්ටස් අධිරාජ්‍යයාගේ සිට ඔගස්ටස් අධිරාජ්‍යයාගේ සිට ඩියොක්ලීටියන් ඩියොක්ලීටියන් හරියට වචන ලියා ගන්න හොඳේ ඩියොක්ලීටියන් ඩියොක්ලීටියන් අධිරාජ්‍යයා දක්වා වන යුගය ඩියොක්ලීටියන් අධිරාජ්‍යයා දක්වා වන යුගය ඒක 27 ඉඳන් 284 දක්වා 284 දක්වා ක්‍රිස්තු වර්ෂ සර් මේක 27 ක්‍රිස්තු පූර්ව කියලා දෙන ටියුට් එකේ තියෙන ක්‍රිස්තු පූර්ව කියලාද ඔව් ඒක හදාගන්න සෙවන්නේ ක්‍රිස්තු වර්ෂ පොඩේ නෝන විනාඩියක් දෙ अरे क्रिस्तपूर्व क्रिस्तपूर्व सॉरी क्रिस्तपूर्व विसिहत क्रिस्तपूर्व विसिहत क्रिस्तपूर्व विसिहते क्रिस्तवर्ष देशी असूहतर दक्वा सॉरी क्रिस्तपूर्व विसिहते क्रिस्तवर्ष देशी असूहतर दक्वा इलंगट पश्वनी कथाकरणवा ඩියොක්ලීටියන් අධිරාජ්‍යයාගේ සිට ජස්ටිනියන් අධිරාජ්‍යයාගේ මරණය දක්වා වන යුගය ඩියොක්ලීටියන් අධිරාජ්‍යයාගේ සිට ජස්ටිනියන් අධිරාජ්‍යයාගේ මරණය දක්වා වන යුගය Thank you සෙවන්දි මතක් කරාට හරි ඩියොක්ලීටියන් අධිරාජ්‍යයාගේ සිට ජස්ටිනියන් අධිරාජ්‍යයාගේ මරණය දක්වා වන යුගය මේක ක්‍රිස්තු වර්ෂ 284 ඉඳන් 284 ඉඳන් 565 දක්වා වන යුගය 565 දක්වා වන යුගය හරි 565 දක්වා වන යුගය ඊළඟට ගත්තම මේ රෝම නීතිය මොහුකුරා ගියපු කාකාරය ගැන කතා කරාම ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ හරි එතකොට ඊට පස්සේ අපිට තව තියෙනවානේ කතා කරන්න මොකද්ද ආණ්ඩුක්‍රම පසුබිම අනුව කොටස් 3යි මේකට අනුව කොටස් 3යි හරි එතකොට ඒ කොටස් 3 බලන්න පළවෙනි එක තමයි රාජ යුගය එක රාජ යුගය රාජ යුගය දෙක සමූහ ආණ්ඩු යුගය සමූහාණ්ඩු යුගය සමූහාණ්ඩු යුගය තුන ඇවිල්ලා අධිරාජ්‍ය යුගය තුන ඇවිල්ලා අධිරාජ්‍ය යුගය හරි අධිරාජ්‍ය යුගය එතකොට මේ රාජ යුගය ඇවිල්ලා මේක අපි කතා කරන්නේ රාජයුගයේ රෝමයේ බිහි වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 753 ඉඳන් 753 ඉඳන් 509 දක්වා ක්‍රිස්තු පූර්ව 509 දක්වා හරිද ඊළඟට සමූහාණ්ඩු යුගය ගත්තොත් ක්‍රිස්තු පූර්ව 509 ඉඳන් ක්‍රිස්තු පූර්ව 509 ඉඳන් ක්‍රිස්තු පූර්ව 27 දක්වා ක්‍රිස්තුපූර්ව 27 දක්වා ඊළඟට අධිරාජ්‍ය යුගය ගත්තම ක්‍රිස්තුපූර්ව 27 ඉඳන් ක්‍රිස්තුපූර්ව 27 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 565 දක්වා හරි ක්‍රිස්තු වර්ෂ 565 දක්වා දැන් මට ඔයාලා කියන්න ඔය ටික අපි දැන් ඔය ලියලා ඉවරයි නේද හරි දැන් ඔය ටික බැලුවට පස්සේ
ඔයාලට පේනවද ඔය කතා කරන මොහුකුරා කියපු ආකාරයයි ඊළඟට දේශපාලන පසුබිමයි මෙතනත් මේ ටිකත් අපි දාගමුකෝ ඔය මේ සම්භාව්‍ය යුගයේ අවුරුදු ටික ඒකටත් දාගන්න මෙහෙම ප්‍රාග්ජකවාදී යුගය අපි කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට පළවන එතන 300 වන සියවසේ ඉඳන් පළවන සියවස දක්වා කාලය තමයි ප්‍රාග්ජකවාදී යුගය හරි ක්‍රිස්තු පූර්ව වලින් නෙමෙයි ඒක 300 වන සියවසේ සිට පළවන සියවස දක්වා ආ මොකද මිසන්ජර් ඒක තියෙනවා නෝට් එකේ දා ඔව් ඒක තමයි ඔය දැන් අර ෂෝට් නෝට් එක දාගත්තා නම් මෙතන දාගන්න මම මේකේ හරි එතකොට සම්භාවනීය යුගයට අපි කතා කරන්න කී ඉඳන් කීයට වෙනකන්ද ක්‍රිස්තු වර්ෂ 117 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 235 දක්වා හරි ඊළඟට පශ්චාත්ජකවාදී යුගයට ක්‍රිස්තු වර්ෂ 300 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 565 දක්වා හරි මෙතන පශ්චාත් මම මේ කතා කරන්නේ සම්භාවනීය යුගය කියන තැනට එන්න ඕන වර්ෂ ටික දැන් බලන්න ඔයාලා පොඩ්ඩක් ඔය වර්ෂත් එක්ක ගත්තට පස්සේ ඔය එක රේන්ජ් එකක් ඇතුළට වැටෙන තවත් ඒවා තියෙනව නේද හරි පැහැදිලිද මේ කියන්නේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් රාජ යුගයේ රේන්ජ් එක 753 ඉඳන් 509 ඒකට වැටෙන තව ඔය සාමාන්‍ය දේශපාලන පසුබිමක් තියෙන්න පුළුවන් ජකවාදී යුගයේ ප්‍රාග් සම්භාව්‍ය සම්භාව්‍ය පශ්චාත් සම්භාව්‍ය ඔය වගේ ඔය එකකට එකකට එකක් වැටෙනවනේ හරි අන්න ඒකෙන් තේරෙන දේ තමයි මොකද්ද ඔයාලට දැන් ඔය ලියනකොට ඔක වෙන් වෙන් කරලා ලිව්වට හොඳට මතක තියාගන්න ඔය එකක් ඇතුලේ තව එකකුත් තියෙනවා පැහැදිලිද හරි අපි රාජ යුගයේ ලිව්වොතින් රාජ යුගයේ ඇතුළට සාමාන්‍ය දේශපාලන පසුබිම යටතේ කතා කරන ඔය එක රේන්ජ් එකකුත් ඇඩ් වෙලා තියෙනවා හරි ඒක හරියටම ඒ කාල සීමාව ඇතුළත කියලා නෑ හැබැයි ඒකේ කොටසක් හරි ඒක ඇතුලේ තියෙනවා අන්න ඒක නිසා ඒ කියන කොටස ගැළපීම ඔයාලා දාන්න ඕනේ ඔයාලගේ උත්තරේට ඒක හොඳට මතක තියාගන්න හරි රයිට් දැන් මොන් ඔය කියන ඒරියා එක තමයි අපි රෝම නීතියේ ඉතිහාසය කියන මාතෘකාව යටතේ අපිට කතා කරලා අද ඉවර කරන්න තියෙන්නේ බලන්න දැන් මොකද්ද මේකෙදී අපි මේ කතා කරන්න කියලා එකක් රෝම නීතිය යටතේ ඔය සම්භාව්‍ය යුගය ඊළඟට ප්‍රාග් සම්භාවනීය යුගය පශ්චාත් සම්භාවනීය යුගය ඔය ටික ගැන තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්න හදන්නේ දැන් රෝම නීතියේ සම්භාවනීය යුගය එහෙමත් නැත්නම් මේ රෝම නීති ඉතිහාසය තුල මේ ජකවාදී යුගය කියන එක කොටස් 3යි කියලා අපි බෙදාගත්තා මුලින්ම. එතකොට මේ කොටස් 3 ඇතුලේ බලන්න ඔයාලගේ ටියුට් එකේ කියනවා නාඩියක් දැන් මම ටියුට් එක ඕපන් කරගන්න. රයිට් බලන්න රෝම නීතියේ සම්භාවනීය යුගය ක්‍රිස්තු පූර්ව 300 සියවසේ ඉඳන් පළවන සියවස දක්වා වූ යුගයේදී නීති විද්‍යාවේ උපත ජුරිස්ප්‍රුඩෙන්ස් කියලා අපි හඳුන්වන්නේ හරි ඔයාලා ලෙවල් 6 වල මේ සබ්ජෙක්ට් එක කරනවා නීති විද්‍යාව කියන එක. එතකොට මේ නීති විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ගැන කරනවා. එතකොට නීති විද්‍යාවේ උපත ග්‍රීක දාර්ශනිකයින්ගේ බලපෑම හා රෝම නීති සංකල්පවලට චින්තකයින්ගේ මත යෙදීම නිසා සිදුවිය කියලා දීලා තියෙනවා. දැන් මේ කෙටියෙන්ම කිව්වොත් මේ කාලය තුල වෙන ප්‍රධානම දේ තමයි නීති විද්‍යාවේ බිහිවීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන ප්‍රාග් සම්භාවනීය යුගය තුල. හරි උපත සිද්ධ වෙන්නේ මේ කාලේ. නීති විද්‍යාවේ උපත. එතකොට ඒ උපත සිද්ධ වෙන්න හරි නැත්නම් මේ කාලය තුල ග්‍රීක දාර්ශනිකයින්ගේ බලපෑම ඒ වගේම නීති සංකල්පවලට චින්තකයින්ගේ මතයන් යදීම ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. එහෙනම් මේකට කියන්නේ මොකක්ද මේ නීති විද්‍යාවේ උපත වෙන්න බලපාපු හේතු දෙක? ඒක ග්‍රීක දාර්ශනිකයන්ගේ බලපෑම හා රෝම නීති සංකල්පවලට චින්තකයන්ගේ මතය දීම තමයි ඒකට වෙච්ච ප්‍රධානතම හේතුව. මොකට වෙච්චද? නීති විද්‍යාවේ උපත සිද්ධ වෙන්න. හරි. එහෙනම් ප්‍රාග් සම්භාවනීය යුගයේ වැදගත්ම කොටස වෙන්නේ නීති විද්‍යාවේ උපත සිදුවීම. හරි. හැබැයි සම්භාවනීය යුගයට ආවට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 117 ඉඳන් 235 දක්වා වූ යුගයට ආවට පස්සේ රෝම නීති චින්තනය තුළ විශාල වශයෙන් දියුණුවක් ඇති වෙනවා. එතකොට මේ හරහා රෝම නීතිය අලලා සැකසිච්ච ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. ඒකට මුල් තැන ගන්නවා ගයස් පැපිනියන්, පවුලස්, උල්පිනියන්,
මෙන්න මේ වගේ විවිධ දාර්ශනිකයෝ මේ සම්බන්ධයෙන් මුල් තැන ගන්නවා මේ රෝම නීතිය ආශ්‍රිතව ග්‍රන්ථ නීති සාහිත්‍ය පෝෂණය කරන මුල් තැනක් ගන්නවා එහෙනම් මේ කියන කොටස අපිට වැදගත් වෙන්නේ මොකටද රෝම නීතියේ සම්භාවනීය යුගය මේක තමයි රෝම නීතිය තුල දීප්තිවන්ම යුගය විදිහට හඳුන්වන්නේ ඒකට හේතුව රෝම නීතියේ විශාල වශයෙන් තියෙන මූල ධර්මයන් වැඩි දියුණු වෙන්නේ ඒ දේවල් වර්ධනය වෙන්නේ මෙන්න මේ යුගයේදී නීති දාර්ශනිකයෝ නීතිය සම්බන්ධයෙන් විවිධ වූ මතපල කරලා ඒ ආශ්‍රිත ග්‍රන්ථ රචනා කරලා නීති පද්ධතිය විධිමත් කරන්නේ මේ යුගයේ. හරි. එතකොට ඒ වර්ධනය වෙච්ච නීති සාහිත්‍ය පෝෂණය වෙච්ච නීති සාහිත්‍ය පශ්චාත් සම්භාවනීය යුගයේදී අන්න ජස්ටිනියන් විසින් හරිද ජස්ටිනියන් විසින් තවත් විධිමත් කළා පළමු නීති සංග්‍රහය හදන. එතකොට මෙතන නීති සාහිත්‍යයේ උපතට නැත්නම් නීති සාහිත්‍යයේ පෝෂණයට සම්භාවනීය යුගය වැදගත් වුණාම ඒක අල්ලලා පශ්චාත් සම්භාවනීය යුගයේදී ඒක වර්ධනය වෙලා තව තවත් වර්ධනය වෙලා අන්තිමට නීති සංග්‍රහයක් අන්න නීති පද්ධතියම සංග්‍රහගත කිරීමක් සිද්ධ වෙනවා පශ්චාත් සම්භාවනීය යුගයේදී. හරි. ඒතොර මේ කාලය ක්‍රිස්තු වර්ෂ 300 ඉඳන් 565 දක්වා වූ කාලය මෙන්න මේ 565 කියලා කියන්නේ ජස්ටිනියන් කියන අධිරාජ්‍යයාගේ මරණය සිද්ධ වෙන්නේ මෙතනදී. හරි මෙයා තමයි රෝම නීතියේ ඉන්න විශිෂ්ටතම පාලකයා විදිහට අපි හඳුන්වන්නේ. මොකද රෝම නීති පද්ධතිය ඉස්සෙල්ලාම සංග්‍රහගත කරන්නේ මෙන්න මේ ජස්ටිනියන්. හරි ජස්ටිනියන් තමයි රෝම නීති පද්ධතිය ඉස්සෙල්ලාම සංග්‍රහගත කරන්නේ. එතකොට මේ අනිත් කිසිම කෙනෙක් කිසිම අධිරාජ්‍යයක ඒ රෝම නීති පද්ධතිය සංග්‍රහගත කිරීමක් කරන්නේ නැහැ. රෝම නීති පද්ධතිය සංග්‍රහගත කිරීමේ මූලාරම්භකයා ජස්ටිනියන් මෙයා හදනවා දොළොස් පුවරුව කියලා නීති පද්ධතිය. දොළොස් පුවරුව අපි අර කලින් කිව්වේ චක්‍රයක් ගැන කතා කරේ සර් හෙන්රි මේන් කියනවා කියලා. අන්නේ කියපු දොළොස් පුවරුව හදන්නේ මෙයා. ඒ දොළොස් පුවරුව තමයි නීති සංග්‍රහය වුනේ. මේ හදපු රෝම නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම සංග්‍රහගත කරපු කරේ මෙන්න මේ දොළොස් පුවරුව. කවුද? ජස්ටිනියන් විසින්. හරි. ඒ වගේම මේ කාලය තුලදී අධිරාජ්‍යයාගේ ආඥා මගින් තමයි විවස්ථා සියල්ලක්ම පාහේ පැන වුනේ. අනිත් අතට ඔතන අධිරාජ්‍යයාට දිරාජ්‍යයන්ගේ අධිරාජ්‍යයාට පැවති අසීමිත බලය හේතු කොටගෙන රෝම නීති දර්ශනයේ ඉදිරි ගමන අඩාල වුණා කියලත් කියනවා. ඒකට හේතුව තමයි ඒකාධිපතිත්වයක් දරපු නිසා රෝම නීති ඉදිරි ගමන රයිට් මේ ආඥානේ පැනෙව්වේ අධිරාජ්‍යයාගේ ආඥා මගින් තමයි විවස්ථා පැනෙව්වේ. එතකොට ඒව නීතිය බවට පත් වෙන්න පටන් ගත්තට පස්සේ නීති දර්ශනයේ ඉදිරි ගමනට අදාළ වුණා. ඒ කියන්නේ මොකද නීති දර්ශනය කියන්නේ? මෙන්න මේ වගේ විවිධ චින්තකයින් විසින් පෝෂණය කරපු නීති සාහිත්‍ය ඒ නීති දර්ශනය අඩාල වෙන්න පටන් ගත්තා. අධිරාජ්‍යවරුන් තමන්ගේ ආඥා මගින් විවස්ථා පනවන්න පටන් ගත්තට පස්සේ මොකද ඒකට යාලට බලය තිබ්බා ඒකට අසීමිත බලයක් තිබ්බා ඒ බලය හේතු කොටගෙන අර සම්භාවනීය යුගයේදී මේ ගයස් පැපිනියන් පවුලස් වගේ නීති දාර්ශනිකයෝ ගොඩනගා ගත්තපු රෝම නීති සාහිත්‍ය රෝම නීති දර්ශනය අන්න එන්න එන්න ටික ටික බිඳ වැටුණා මොකද හේතුව මෙයාලගේ ඒකාධිපතිත්වය තුල මෙයාලට තිබිච්ච බලතල හේතු කොටගෙන මේකට වඩා යාලා මුල් තැන දුන්නේ එයාලා කරන ආඥා වලට. එතකොට නීතියට වඩා ආඥාවට මුල් තැන හම්බ වුණාම ඒ ආඥාව නීතිය බවට පත් වෙන්න පටන් ගත්තම අන්න ටික ටික රෝම නීති දර්ශනයේ ඉදිරි ගමන අඩාල වෙන්න පටන් ගත්තා. කොහොම නමුත් මේ ජස්ටිනියන්ගේ කාලයේදී සමස්ත රෝම නීති පද්ධතියම මෙන්න මේ කියන වගේ දොළොස් පූර්වක සංග්‍රහගත කරලා ඉවර වුණාට එතනින් පස්සේ රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන්න පටන් ගත්තා. අපි කතා කරලා ඉවර කරමු මේ ටිකේ අන්තිමට ඔය රාජාණ්ඩ යුගයේ ඔය ඒ ටික ඉස්සරහට යනකොට ඒ ටික කතා කරනකොට ඔයාලට තේරෙවි මොනවද මේ කියන්නේ කියන්නේ. දැන් ආපහු බලන්න එහෙනම් රෝම නීතිය සම්බන්ධයෙන් අපි මේ නීතියේ ඉතිහාසයනේ කතා කරන්නේ. රෝම නීති ඉතිහාසය. එතකොට රෝම නීතියේ ඉතිහාසය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපි බෙදාගෙන කතා කරනවා. මොකද්ද ප්‍රධාන කොටස් දෙක? එකක් තමයි රෝම නීතිය මොහොකුරා ගියපු ආකාරය. අනිත් එක මොකද්ද? ආණ්ඩු ක්‍රම පසුබිම අනුව. හරි ඔය දෙකේදී රෝම නීතිය මූකුරා ගියපු ආකාරය නැවත අපි කොටස් දෙකකට බෙදා ගන්නවා එකක් සම්භාවනීය යුගය අනිත් පැත්තෙන් අපි කතා කරනවා සාමාන්‍ය දේශපාලන පසුබිම ගැන එතකොට සම්භාවනීය යුගය නැවත කොටස් තුනයි ප්‍රාග් සම්භාව්‍ය යුගය සම්භාවනීය යුගය සහ පශ්චාත් සම්භාවනීය යුගය නේ දැන්
ඔය තුන යටතේ අපි කතා කරානේ වර්ෂයන් ගැන කතා කරා ඒකදී සිද්ධ වෙච්ච විශේෂතාවයන් මොනවද කියන එක ගැන කතා කරා නේ අන්තිමටම රෝම අධිරාජ්‍යයේ සංග්‍රහ නීති පද්ධතිය සංග්‍රහගත කරේ කවුද කියන එක ගැන කතා කරා එතකොට ඒක සංග්‍රහගත උනේ කොතනද කියලා කතා කරා මෙන්න මේ වගේ ඒ පොඩි ඒරියා එකක් අපි කවර් කරලා ඉවරයි ඒ කියන්නේ දැන් ඔයාලගේ කොටස මෙන්න මේ කොටස අපි කවර් කරලා ඉවරයි සම්භාවනීය යුගය පැහැදිලිද රයිට් දැන් ඔයාලට වැඩක් තියෙනවා හරි විනාඩි 5ක් අරගෙන ප්ලග් ගාලා පාඩම් කරගන්න සම්භාවනීය කොටස විතරයි ආ සම්භාවනීය කොටස විතරයි සහ මේ මේ ගලා යාම සිද්ධ වෙච්ච විදිය ඉතිහාසයේ ගලා යාම කොහොමද සිද්ධ වුනේ ඒකෙදි සම්භාවනීය යුගය යටතේ තත්ත්වය දැන් ආයි බලන්න. ඕක ඔලුවට දාගන්න. සාමාන්‍ය දේශපාලන පසුබිම අනුව කොටස් කීයද? සාමාන්‍ය දේශපාලන පසුබිම අනුව අපි කතා කරමු. කොටස් 5යි. කොටස් 5න් පළවෙනි කොටස මොකද්ද? දොළොස් පුවරුවට පෙර යුගය. දොළොස් පුවරුවට පෙර යුගය කියන එකේදී අපි හඳුනා ගන්න විශේෂතා මොනවද? එකක් තමයි ඒ කාලේ තිබුණු සිරි ඒ වගේම ආගමික බලපෑම් එක්ක ආගමික නැඹුරුතාවයන් එක්ක දැඩි අනම්‍ය සහ ඒ වගේම විධිමත් නීති පද්ධතියක් ඒ කාලය තුල තිබුණා ඊළඟට අපි තව විශේෂතාවයක් හඳුනාගත්ත මොකක්ද මේ කාලේ පැට්‍රිෂියන් වරු සහ ප්ලේබියන් වරු අතර යුද්ධයක් තිබ්බා ඒ මොකටද තිබුණේ නීතිමය අයිතීන් දිනා ගන්න කාටද සාමාන්‍ය ජනතාව වෙච්ච ප්ලේබියන් වරුන්ට හරි එතකොට ඒ ප්ලේබියන් වරු අන්තිමට මේ මේ කාල පරිච්ඡේදයේදී ඒ යුද්ධ දිනනවා හරි දැන් ඕක තමයි අපි හොයාගන්නේ දොළොස් පුවරුවට පෙර යුගය කියන එකේ ඊළඟට අපි ආවේ දොළොස් පුවරුව සංග්‍රහගත කිරීමේ ඉඳන් ඉතාලියත් පත් කරගැනීමේ දක්වා වන කාල පරිච්ඡේදය ඒකෙදී අපි හඳුනාගත්තේ මොකද්ද දොළොස් පුවරුව කියන එක මොකද්ද කියන එකනේ ඒක අර්ථ නිරූපණය කරන්න පුළුවන්කම තියෙන කාටද කිව්වද ප්‍රධාන පූජක වඳුල්ලන් දෙපළකට විතරයි නායක පූජක මඩුල්ල දෙන්නෙකුට විතරයි ඒක නිසා මේක දැඩි අනම්ම්‍ය නීති පද්ධතියක් වුණා කියලා කිව්වා. එතකොට පුවරු 12 යටතේ තියෙන නීති පද්ධති මොනවද කියන එක අපි ඒකේ විශේෂතාවයේදී හඳුනාගත්තා. ඒකට හේතුවක් වුණා මොකද්ද? ගෝල් වරු රෝමය ආක්‍රමණය කිරීම නිසා මේ දොළොස් පුවරුව කියන එක විනාශ වුණා. ඒ විනාශ වීමත් එක්ක ඉතුරු වෙලා තිබිච්ච ටික තමයි අන්න ඒ අනුව තමයි අර පුවරු 12ට වර්ග කරගත්තේ. හරි? එතකොට ඔය ඒක තමයි තෙන්නේ. ඊළඟට ඊළඟට අපි යන තුන්වැනි යුගයට මොකද තුන්වැනි යුගයේදී වුනේ ඒක ඉතාලිය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීම ඉඳන් ඔගස්ටස් අධිරාජ්‍යගේ කාලය මේ කාලෙට කිව්වේ කොහොමද මේ කාලය අපි කතා කරා රෝම නීතියේ වර්ධනය වුණා ප්‍රයිටර්වරයාගේ සාධාරණත්වය යොදවමින් දීපු තීන්දුව නිසා ප්‍රයිටර්වරයා කියලා කිව්ව කාටද මං කවුද ප්‍රයිටර්වරයා කියලා කිව්වේ මහේස්ත්‍රා මහේස්ත්‍රාත්වරයා එතකොට ඊළඟට ජුස් ජෙන්ටියුම් කියන නීති පද්ධතිය අනුව ජාතීන්ගේ නීතිය එහෙම නැත්නම් රෝම ජාත්‍යන්තර නීතිය කියන එක අනුව අන්න විදේශිකයන්ටත් නීතිමය කටයුතු වලට සහභාගී වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ හැකියාව ලැබුණා. එතකොට උතන විශේෂතාවයන් දෙකක් හඳුනා ගන්නවා. එකක් මොකද්ද? මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත්වරයා විසින් දීපු එහෙම නැත්නම් ප්‍රයිටර්වරයා විසින් සාධාරණත්වය දවමින් නීතිය වර්ධනය කිරීම. අනිත් එක ජුස් ජෙන්ටියුම් කියන නීතිය හරහා විදේශිකයන්ට නීතියට එකතු වෙන්න හැකියාව ලැබීම. ඔය කියන විශේෂතාවයන් දෙක අඳුනා ගන්නවා. ඊට පස්සේ අපි ආවා ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ඉඳන් ඩියොක්ලීටියන් අධිරාජ්‍යයාගේ කාලය දක්වා කියන යුගයට. ඒකෙදි රෝම නීතියේ සම්භාවනීය යුගය කියලා හැඳින්නුවා මේ යුගය. ඒතොර මම පෙන්නලා දුන්නා අර අපි කලින් කතා කරපු සම්භාව්‍ය යුගය කියන එක තුල ඉඳගෙන ඒකේ තියෙන අතුලාන්තයත් මේ කොටස යටතටම අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ එකම කාල පරිච්ඡේදයකට වැටෙනවා කියන එක. එතකොට මේ කාලය තුල රෝම නීතිය නීති විශාරදෙයින්ගේ එහෙමත් නැත්නම් අපි කිව්වොත් ඒ විවිධ වූ නීති දාර්ශනිකයන් විසින් රචනා කරපු පොත් වලින් මේ රෝම නීති සාහිත්‍ය මේ කාලය තුල පෝෂණය වුණා.
අන්තිමටම අපි ආව කොතෙන්ටද? ඩියොක්ලීටියන්ගේ ඉඳන් ජස්ටිනියන්ගේ මරණය දක්වා කාලය. ඒකදී අපි හඳුනා ගන්න විශේෂතාවයන් මොනවද? ජස්ටිනියන් කෝපස් ජුරිස් සිවිලිස් කියලා නීති පද්ධතියක් සංග්‍රහගත කරා කිව්වා. ඒ නීති පද්ධතිය සංග්‍රහගත කිරීම කියන එක තනදී සම්පූර්ණයෙන්ම ජස්ටිනියන් මේකට හදන්න පෙළඹෙන්න ආකාර පහ. ඒ කියන්නේ කෝපස් ජුරිස් සිවිලිස් කියන එක සංග්‍රහගත වෙන්න පාදක වෙච්ච ආකාර පහ. පළමු වෙලුම ඊළඟට ඩයිජස්ට් ඊළඟට තීරණ 50 මූලික ග්‍රන්ථ දෙවන වෙලුම අන්තිමටම නව නීති. ඕකෙන් පළමු වෙලුම අහෝසි වෙලා ගිහිල්ලා දෙවන වෙලුම කියන එක ආවා. අර කලින් දීපු ඩයිජස්ට් වල ගැටළු වලට ඉදිරිපත් වෙච්ච පිළිතුරු විදියට ආපු තීරණ 50 නැවත ස්ථිර කරමින්. එහෙනම් ඉතුරු උනේ ඩයිජස්ට් කියන එකයි ඊළඟට තීරණ 50 වෙච්ච නැත්තම් අර දීපු දෙවන වෙලුමේ විදියට ස්ථාපනය කරපු එකයි ඊළඟට මූලික ග්‍රන්ථයවත් ඉන්ස්ටිටියුට් කියන එකයි ඊළඟට නව නීති කියන ටිකයි. හරි ඒකෙනොත් තීරණ 50යි ඩයිජස්ට් කියන එකයි එකක් විදියට සැලකුවොතින් ඇයි ඒක එකක් විදියට සැලකන්නේ? ඩයිජස්ට් වල ඇති වෙච්ච ගැටළු වලට දීපු පිළිතුරු තමයි දෙවන වෙලුම විදියට නැවත තීරණ 50න් ස්ථිර වෙන්නේ. සෝරි තීරණ 50න් දෙවන වෙලුම විදියට ස්ථිර වෙන්නේ. හරි එතකොට ඒක එතනදී පළමු වෙලුම වෙනුවට තමයි දෙවන වෙලුම කියලා අරගෙන ස්ථිර වුණේ. එතකොට පළමු වෙලුම අවස් වෙලා ගියා. අන්න එහෙනම් අන්තිමට කෝපස් ජුරිස් කියන එක තුළට වැටුනේ මොනවද? ඩයිජස්ට් ටිකයි නව නීති ටිකයි ඉන්ස්ටිටියුට් කියන ටිකයි. තේරුණාද? ඔන්න ඔය විදියට තමයි අපි ඔය මොකද්ද සාමාන්‍ය දේශපාලන පසුබිම අනුව මේ රෝම නීතියේ වර්ධනය සලකලා බලන්නේ නැත්නම් sorry ඉතිහාසය සලකලා බලන්නේ. අපි තුඩු ඔයාලට තේරෙනවා මෙතන දොළොස් පුවරුවට පෙර යුගයයි ජස්ටිනියන්ගේ මරණය දක්වා වන යුගයයි අතර කාල පරිච්ඡේදය තමයි මේ රෝම නීතිය කියන විෂය තුල ඉගෙන ගන්න. හරිද? ඒතර ඒ කාලෙදී රෝම නීතියේ සිද්ධ වෙච්ච වර්ධනීය තත්වයන් මොනවද? ඒක කොහොමද දේපල නීතිය තුල උනේ? ඒක කොහොමද පුද්ගල නීතිය තුල උනේ? අනුප්‍රාප්ති නීතිය තුල උනේ? මෙන්න මේ විදියට නීති පද්ධති වල වෙන වෙනම සිද්ධ උනේ කොහොමද කියන එක තමයි අපි බලන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි ඒ වයි තියෙන concepts. හරි ඒ වයි තියෙන concepts ඒව අදට කොහොමද අපි හැදිලා තියෙන්නේ? ඒව අද වෙනකොට කොච්චර වර්ධනය වෙලා තියෙනවද? ඒ වර්ධනය වෙන එකේ මූලික අත්ත නැත්තම් මෞෂාකාව කොතනද තිබුණේ? ඒක කොහොමද කියන එකයි රෝම නීතිය අධ්‍යයනය කිරීමෙන් බලන්නේ. එහෙනම් ඒකට යන්න මූලිකවම මේ රෝම නීතියේ ඉතිහාසය කියන කොටස ඔයාලට මේකනොත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් එන්න පුළුවන්. රෝම නීතියේ ඉතිහාසය ආවොත් මේකෙන් ආවොත් නම් අතාරින්න නම් එපා මේ ප්‍රශ්නේ ලියන්න. ඒකට හේතුව තමයි මේ පාඩම තරම් ලේසි එකක් ඊළඟට අපිට කිසිම තැනකදී හම්බ වෙන්නේ නැහැ. හරි මොකද ඊළඟට හම්බ වෙන පුද්ගල නීතිය හරි ඊළඟට හම්බ වෙන දේපල නීතිය හරි මොකක් හරි පාඩමක් මේ තරම් ලේසි නැහැ. මේක තමයි ඉතිහාස කොටසින් ප්‍රශ්නයක් දීලා තිබුණොත් ඔයාලට අතාරින්න එපා. ඒක අනිවාර්යෙන්ම ලියන්න. හරි. හැබැයි අනිවාර්ය ප්‍රශ්න එන තැන තමයි පුද්ගල නීතිය, දේපල නීතිය, අනුප්‍රාප්ති නීතිය. ඒ තුනෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න එනවා. නිකමට හරි මම කිව්වේ අවම 3යි උපරිම ඊට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා. නිකමට හරි ඉතිහාසයෙන් මේ ප්‍රශ්නේ දීලා තියෙනවා නම් ඒක අතාරින්න එපා. මොකද මේක ලේසි පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. හරි අර මම දීපු පාත් එක ඇඳපු චාට් එක ඔළුවේ තියාගන්න පුළුවන් නම් ඒකට වැටෙන කරුණු ටික වෙන වෙනම බොක්සස් වලට දාලා දාගන්න පුළුවන් නම් පාඩම් කරගන්න හරි ලේසි මේ පාඩම. ඒක නිසා මේක අතාරින්න එපා. මේක අනිවාර්යෙන්ම බලන්න. රයිට්. ඔතෙන්ට එනකම් මොනවද ඔයාලට නොතේරුණුද? නෝදිපාක්ෂික නංගි මොකද ප්‍රශ්න? ආයේ දැන් මේ අපිට ප්‍රශ්නකට උත්තරයක් ලියද්දී මේ ප්‍රයිටර් වලේ හරි මොකක් හරි ඔය ලැටින් ටර්ම් එකක් අමතක වෙනවා. ඔව්. එතකොට අපි ඒකට සිංහලෙන් දානවා මහේස් ප්‍රාත්තරය හරි සිවිල් මොකක් හරි පොදු හරි මොකක් හරි කියලා දානවා. එතකොට ඒක ලකුණු දෙනවද? එහෙනම් දාන්න ඕන මෙහෙමයි. එක සැරේටම ඔයා මහේස්ත්‍රාත් කියලා ලියන්න යන්න එපා. හරිද? ඔයා ලියන්න ඕන රෝම ජන සමාජය තුල මහේස්ත්‍රාත් ධූරයේ ලෙස කටයුතු කළ. හරි මොකද මහේස්ත්‍රාත් කියලා අපි කතා කරන්නේ මේ දැන් ඉන්න කෙනානේ මහේස්ත්‍රාත් කියලා අපි හඳුන්වන්නේ. ඒ කාලේ මේ මහේස්ත්‍රාත් කියලා කෙනෙක් හිටියේ නෑනේ. ඒ කාලේ රෝම සමාජය තුල හිටිය ප්‍රයිටර්වරයා. එතකොට ඒකට සමාන පුද්ගලයා තමයි මහේස්ත්‍රාත් විදියට අපිට මේ පෙන්වලා දෙන්න පුළුවන්. අන්න ඒ ගැළපීම ඔයා දාලා වුණ උත්තරේ ලියන්න. එහෙම නැත්නම් ඒකට වෙන ඒ කියන්නේ එහෙම වචනේ දාන්න නැතුව උත්තරේ ලියන්න. ගලපලා.
वचन लिस्ट दिन वचन लिस्ट अनिवार्य पाठ ඒ වචන ලිස්ට් එක තමයි ඔතන ඕකේ ඕකේ තියෙන මේන්ම පාර්ට් එක වෙන්නේ ඒ වචන ලිස්ට් එක. මොකද ඒකෙන් තමයි ඔයාලගේ ගොඩක් දේවල් ඔයාලට ලියන්න පුළුවන්කම ලැබෙන්නේ. අමතක වෙනවා තමයි ඒක අමතක වෙන එකට ඒක පාඩම් කරලා තියාගන්න. ඒක රෝම නීතියේදී අර අර පාඩම් තුන ටාගට් කරනවා නම් ඒ පාඩම් තුනට අදාළ වෙන වචන ලිස්ට් එක ඕකේ තියෙනවා. ඒ ටික බලලා ඒ ටික පාඩම් කරගන්න. රයිට් වෙන මොනවද ප්‍රශ්න? राइट हरे मात्रु का वक्त ले आ गाना केटी मात्रु का वक्त पे जिधर जूस नाम सिद्धांत है क्या ला जूस नाम ओ सिद्धांत है जूस JUS जूस एक इनवाइटेड कमांस तोड़ दा आ गाना जूस नाम ओ सिद्धांत है JUS जूस नाम ओ सिद्धांत है एक ऐटा तलिया करना मेम वचन है रोमनीतिय तुल विविध अर्थयां दनवाई मेम वचन है रोमनीतिय तुल विविध अर्थयां दनवाई उदाहरण या क्लेश එය නීතිය ලෙසින් වරක යෙදෙන අතර එය නීතිය ලෙසින් වරක යෙදෙන අතර නීතිය හා සාධාරණත්වයේ එකිනෙකින් වෙන්කොට දක්වයි නීතිය හා සාධාරණත්වයේ එකිනෙකින් වෙන්කොට දක්වයි නීතිය හා සාධාරණත්වයේ එකිනෙකින් වෙන්කොට දක්වයි. තවත් විටක මෙය සාධාරණත්වය පිළිබඳ සංකල්පයක් ලෙසද අන්තර් අර්ථ ගැන්වේ. තවත් විටක මෙය සාධාරණත්වය පිළිබඳ සංකල්පයක් ලෙසද අර්ථ ගැන්වේ. තවත් විටක මෙය සාධාරණත්වයේ පිළිබඳ සංකල්පයක් ලෙසද අර්ථ ගැන්වේ. ඊළඟට එමෙන්ම රීතියකින් උකහා ගන්නා අයිතියක් ලෙසද එමෙන්ම රීතියකින් උකහා ගන්නා අයිතියක් ලෙසද දිව්‍යමය බලධාරියෙකු විසින් සකසන ලද දිව්‍යමය බලධාරියෙකු විසින් සකසන ලද දිව්‍යමය බලධාරියෙකු විසින් සකසන ලද සාමාන්‍ය නීතියක් ලෙසද මෙම පදය අර්ථ ගැන්වේ මෙම පදය අර්ථ ගැන්වේ වෙනම ඡේදයක් ඉදිරිය ලියාගෙන කෙසේ නමුත් මෙම පදයෙන් මූලික කරුණු ද්විත්වයක් ජනිත වේ මෙම පදයෙන් මූලික කරුණු ද්විත්වයක් ජනිත වේ එක නීතිය එක නීතිය දෙක නීතිය මගින් පුද්ගලයෙකු වෙත පවරා ඇති නීතිය මගින් පුද්ගලයෙකු වෙත පවරා ඇති අයිති අයිති ඊළඟට ලියා ගන්න වෙනම යටින් ඒ අනුව මෙම වචනයෙන් ඒ අනුව මෙම වචනයෙන් නීතිමය සිද්ධාන්ත අදහස් වන අතර ඒ අනුව මෙම වචනයෙන් නීතිමය සිද්ධාන්ත අදහස් වන අතර
ए तुलट යටට එක දෙක කියලා දාගන්න එක ගෞරවයෙන් ජීවත් වීම දෙක කිසිවෙකුට හානි නොකිරීම තුන සෑම මිනිසෙකුටම ලැබිය යුතු දෙය ලැබීම යන අර්ථයන්ද ඇතුළත් වේ සෑම මිනිසෙකුටම ලැබිය යුතු දෙය ලැබීම යන අර්ථයද ඇතුළත් වේ වෙනම ලියා ගන්න ජුස්නම් සිද්ධාන්තය සමග ගමන් කරන තවත් සිද්ධාන්තයක් වන්නේ वचन लिया गया AEQUITAS हेवात साधारणत्वे अन्नाई मैं ही अधास ऊँ ये मुकद्दसे हाँ हेवात और से बंद क्या हेवात इल्ला का वचन मुकद्द आ हेवात साधारणत्व यान नहीं हेवात साधारणत्व यान नहीं इलंगटे मैं ही अधास ऊँ ये සෑම මිනිසෙකුටම ඔහුට ලැබිය යුතු දේ ලබා දීමට ඇති නොනවතිනහා සදාකාලික කැමැත්ත ලෙසින් වූ අර්ථයකි හරි එතකොට ඔය ජුස් කියන එකට තමයි ඔය දුන්නේ ඊළඟට අපිට තියෙනවා ලියා ගන්න විවිධ නීති ශේෂ්ත්‍රයන් ගැන එතකොට ඒක යටතේ අපි කතා කරමු ඊළඟට ඔයාලා බ්‍රේක් එකක් අරගෙන ඇවිල්ලා ඒකත් කතා කරමු ඊට පස්සේ ටියුට් එක අපිට තව තියෙනවා කතා කරන්න ආණ්ඩු ක්‍රම පසුබිම ආනුව කොහොමද මේක මොහු කුරා ගියේ කියන එක ඔතන ඔය මම ජුස් කියන එක දුන්නේ අපිට හම්බ වුණානේ දැන් නීති පද්ධති කීපයක් ඔය ජුස් කරලා හරි ඒක නිසා ජුස් ගාලා ලියාගත්ත නැත්නම් ටක් ගාලා ජුස් ගාලා මතක වෙන්න පුළුවන් වෙන නිසා. හරි. අනිත් එක තමයි දැන් සමහර තැන්වල ඔය ජුස් කියන වචනය වෙනුවට යෙදෙනවා ලෙක්ස් කියලා වචනයක්. හරි. ජුස් වගේම ලෙක්ස් කියලා වචනකුත් තියෙනවා. LEX ලෙක්ස්. හරි. එහෙම වුණොත් කලබල වෙන්න එපා. ඒ කියන්නේත් නීතියම තමයි. හරිද? ඒ කියන්නේ ලෙක්ස් කියන වචනෙන් අර්ථය තියෙන්නේත් නීතියම තමයි. කොතනක හරි ඔයාලට තනකදී හම්බ වුණොත් ලෙක්ස් කියලා වචනයක් දීලා දෙනවා ඒ කියන්නේත් නීතියම තමයි ඒක නිසා කලබල වෙන්න එපා ඔය වචන දෙකෙන්ම අදහස් වෙන්නේ එකම අර්ථය නීතිය කියන වචනය එතකොට
लेक्स नेचुराले हरी जूस नेचुराले के लहर दिपुनोत एक यान्ने स्वाभाविक नीति है तेरुना हरी लेक्स नेचुराले हरी ये मत नेतंग लेक्स ओ मिसमझ रहे हो आईयूएस के लक्की ना नहीं ओ आईयूएस के लक्ती है ना यूस यूस ये मत ती है ना हरी आईयूएस के लक्ती है ना जेयूएस के लक्ती है ना एलईएक्स के लक्ती है पटलवा करने पाए हम तो ना कभी मैं किया भी नहीं नीति है किया नहीं कर हरी तो वोटा यूस जूस लेक्स नेचुराले वो वचन तुरे को हम दिव्बा स्वाभाविक नीति है किया नहीं किया ना तो मैं किया राइट हरी ओला मिनाडी पहाड़ की तरफ ब्रेक का अलग नहीं है ना अपने इटिका के ला करना हो आधा तो वोटा मेरे दिया ना तो किया करना की पे एक निशा ब्रेक क्या करेंगे राइट तो कोटा शतक का सबाब है ना आंडुक्रम व्यवस्था में पशुभिमानु राजयुगे राजयुगे दी रोमियोलस के ना पालवेनी राज्य तुम्हाते क यार दिवि चासाहाय पाले आते क अतिवेच्चे आंडुक्रम पशुभिमानु सॉरी राज एकाधिपति राज्यपालने पशुभिमातानु राजुटा सिविल हा अपराध अधिकरण पाले दिव्बा ඊළඟට එයාට ජී පුද්ගලයාක ජීවිතය මරණය තීරණය කරන්න තිබ්බා මේ විදියට රෝම ජන සමාජය තුල ඒ ඉන්න සංයුතිය හඳුනාගත්ත රාජයුගයේදී එතනින් පස්සේ අපි මේ කතා කරන සමෝහාණ්ඩ යුගයට ආවම ඒ සමෝහාණ්ඩ යුගයේදී ටර්ක්වීනියන් සුපර්බස්ගේ කෲර පාලනය නිසා රාජයුගයෙන් සමෝහාණ්ඩ යුගයට මාරු වෙලා ඊට පස්සේ මේ පිහිටුවල තිබිච්ච සෙන්චූරියාට හා සභාව විසින් ප්‍රයිටර්වරුන් අන්න කවුද ප්‍රයිටර්වරුන් කියලා අපි කිව්වේ මහේස්ත්‍රාත්වරුන් තෝරාපත් කරගත්තා. හරි. මහේස්ත්‍රාත්වරුන් තෝරාපත් කරගත්තා මේ සෙන්චූරියාට සභාව විසින්. ඒ වගේම ඔවුන්ට නිෂේධ බලයක් දීලා තිබුණා. නිෂේධ බලය. මොකද්ද මේ නිෂේධ බලය කියන්නේ මිසි සංජලක? නිෂේධ බලය. හා? ඒ කියන්නේ මොකක් හරි තීරණය කරන්න පුළුවන් බලයක් නේද? වීට පව කියන්නේ ओ तीरने करनवा किया ओ तीरने किया ने का तो क्या ने यार लगे मत्तया यार लगे तीरने या अनिवार्य वनता ना एक ऐसा कोटा समाहरण बीटा ओके वेन्नत पुलवा नेती वेन्नत पुलवा हरे तो कोटा यार लगे क्या मती नेतं करन्ना बे यार लगे क्या मती नंग करन्ना पुलवा अगर नेवा के एक तमाल निशेध बाले एक निकाल दहस वेन्ने तो कोटा में एम එතකොට අනිත් කෙනා දීපු තීරණයට තවත් ප්‍රයිටර්වරේ විරුද්ධ වෙන්නත් පුළුවන්. නැත්තම් ඒකට එකඟ වෙන්න පුළුවන්. හරි? එතකොට එකිනෙකා කෙරෙහි පැවතින. මෙහි මුල් කාලයේදී සෙනට් සභාව සයන් තවත් සභාවක් සෙනට් සභාව සාමා සෙනට් සභාවට සමාජිකයින් පත් කිරීම සෙන්සර්වරු හෙවත් මහජන පරීක්ෂකවරු වන තවත් වචනයක් ආවා. සෙන්සර්වරු කියලා කියන්නේ කවුද? මහජන පරීක්ෂකවරු. හරි? महाजन परीक्षक वरुण निशिन सिद्धुकरण लदातर क्रिस्तपूर्व असुवेदी पमन सामाजिक संख्या हयसीय दक्वा वैडिवी ए सेनेट सभावे हयसीय कुने सेनेट सभावे तमाय सामाजिक संख्या हयसीय बोर्ड पातुने क्रिस्तपूर्व असुवेदी सेनेट सभावे कार्यान्वये रजुगे प्रतिपत्ति तीरने किरीम බාණ්ඩාගාර පාලනය කිරීම යන ආදී කටයුතුය. උතෙන්ට කමාවක් දාගන්න ප්‍රතිපත්ති තීරණය කිරීම බාණ්ඩාගාර පාලනය කිරීම යන ආදී කටයුතුය. එහෙනම් රාජයුගයේදී මේ විදියට මෙන්න මේ වගේ තත්වයක් තිබුණා. සමෝහාණ්ඩ යුගයේදී අන්න එතනදී සමෝහාණ්ඩ යුගය පිහිටුව ගත්තේ ඇයි කියන කාරණාව අපි කතා කරා ටර්ක්වීනියන් සුපර්බස්ගේ කෲර පාලනය නිසා. ඊළඟට ඒක තිබිච්ච සභාවම් දෙකක් උණු මොකද්ද සෙන්චූරියාටා සභාවයි සෙන්චූරියාටා සභාවයි ඔයාලා මේකම මෙහෙම ෂෝට් නෝට් එකක් හදාගන්න ඊළඟට ප්‍රයිට් සෝරි සෙනට් සභාවයි ගැන කතා කරා මෙතෙන්ට එනකම් සෙනට් සභාව හරි එතකොට මේවයි මොනවද තිබිච්ච කාර්ය මේකේ හිටපු සංයුතිය මේකෙන් කරුනේ මොකද්ද ප්‍රයිටර්වරුන් තෝරවා ගත්තේ කවුද ඒ දේවල් වෙන වෙනම පොඩියට පොඩියට මෙන්ෂන් කරගන්න එතකොට ඔච්චර ලොකු දෙයක් ඕනේ කෙටියෙන් සරලව මතක තියාගන්න පුළුවන් බලන්න ඊළඟට ක්‍රිස්තුපූර්ව
ක්‍රිස්තුපූර්ව 699 දී පත් කරන ලද කොමිටියා ට්‍රිබියුටා සභාව ඕන ඊළඟ සභාව කොමිටියා ට්‍රිබියුටා මින් ක්වෙස්ටර්වරුන් හෙවත් මුදල් සම්බන්ධ කාරණා දැන් පේනවද ඔයාලට දෙයක් මෙතන ආයතන පටිපාටියකුත් තියෙන සභාවල් තියෙනවනේ සභාවන් සභාවන් විදියටද යනවා සභාවන් කීපයක් නේ අනිත් පැත්තෙන් නිලධාරී පැලැන්තියකුත් යනවනේ නිලධාරී පැලැන්තිය නේද मुदल संबंध कारण निलधारीधिपति वरुण जनयाशीकिया මේ වංශාධිපතිවරුන්ගේ තිබුණ එක එක මට්ටම් හරිද එක එක තරාතිරම් තිබුණා අන්නේ ඝනානුව තමයි මේ වංශාධිපතිවරුන්ගෙන් සහ සාමාන්‍ය ජනතාව අතරින් මේ කොමිටියා ට්‍රිබියුටා කියන සභාව තෝරලා ගන්න. ඒකේ හිටපු සමාජික සංඛ්‍යාව තෝරලා ගන්න. මහේස්ත්‍රාත්ගේ කැඳවීම මත මේ ඒකරාශී විය. එහෙනම් කොමිටියා ට්‍රිබියුටා සභාව රැස් වෙන්නේ මහේස්ත්‍රාත්තුමාගේ කැඳවීම අනුව. එතන මහේස්ත්‍රාත් කියන්නේ කවුද එහෙනම්? රයිටර්වරයා. හරි? රයිටර්වරයාගේ කැඳවීම මත තමයි රැස් වෙන්නේ. එසේම ඝන අණුව සාමාන්‍ය ජනයාගෙන් තෝරාගත් තැනැත්තන්ගෙන් සමන්විත සාමාන්‍ය මහජන රැස්වීම හේවත් කන්සීලියම් ප්ලේබස් ට්‍රිබියන් වරු විසින් කැඳවන ලදී. රයිට්? ඔන්න තව එකක් අම්බ වුණා. මොකද්ද? මහජන රැස්වීම හේවත් concilium plebis ඒ මොකද්ද ඒත් ඝන අණුව තමයි රැස් වෙන්නේ ඝන අණුව සාමාන්‍ය ජනතාවගෙන් තෝරා ගදපු තැනැත්තන්ගෙන් සමන්විත වෙන සාමාන්‍ය මහජන රැස්වීම මේවට අපි කියනවා concilium plebis හරි ඒක කැඳවුවේ කවුද ට්‍රිබියන් වරයෙකු ට්‍රිබියන් කියන්නේ කවුද එතකොට අමාත්‍යවරයා අයි මතක නැද්ද අපි කිව්වේ ට්‍රිබියන් කියන අමාත්‍යවරයාගේ සහාය ලැබුණා කියලා අර ඩයිජස් සංග්‍රහගත කරන්න මෙයා අමාත්‍යවරය අමාත්‍ය ධූරයක් තමයි ට්‍රිබියන් වරය කියලා. හරි. එතකොට මෙහිදී ප්ලේබිස්ටා නැමැති ආඥා නිකුත් කරන ලැබුව අතර එහෙනම් මහජන රැස්වීම හේවත් කන්සීලියම් ප්ලේබස් වලදී නිකුත් කරන ආඥා මොනවද? ප්ලේබිස්ටා. හරි. ප්ලේබිස්ටා කියන ආඥා නිකුත් කරන ලැබුව අතර සාමාන්‍ය ජනයාට පමණක් මුලදී බලපාන ලදී. අන්න. හරි. සාමාන්‍ය ජනතාවට විතරයි මුලදී බලපෑවේ. ඇයි? මේකෙ හිටියේ සාමාන්‍ය ජනතාවගෙන් තෝරගත්ත ඝන අණුව තෝරගත්ත පිරිසක්. එතකොට මේක අදාළ වුණේ සාමාන්‍ය ජනතාවට විතරයි මුලදී. හැබැයි ක්‍රිස්තු වර්ෂ 287 දී හොටෙන්සියා පනත. හරි? පනත මගින් මේ ආඥා වංශාධිපතිවරුන්ටත් බලපාන බවට පත් කරන ලදී. තේරුණාද? ඇයි එහෙම වුණේ? බලන්න ක්‍රිස්තු වර්ෂ 287 කියනකොට කාලය කොයි කාලෙද කියලා උඩින් මුල අපි කතා කරමු ක්‍රිස්තු පූර්ව 287 කියන්නේ දොළොස් පූර්වට පෙර යෝගී අතර කාල පරිච්ඡේදයට වැටෙනව නේද වැටෙනවද ක්‍රිස්තු වර්ෂ 287ද ක්‍රිස්තු පූර්ව 287ද ඔව් ක්‍රිස්තු වර්ෂ ඔව් සෝරි 200 ක්‍රිස්තු වර්ෂ 287 දිනේ ඉතින් ක්‍රිස්තු වර්ෂ 287 කියන එක වැටෙන්නේ කොතෙන්ද ඔගස්ටස්වි නෑ ඔගස්ටස්වි ඊටත් පස්සේ නෑ ඩියොක්ලීටියස් අධිරාජ්‍යයයි ජස්ටින් අන්තිම එකට නේ ඩියොක්ලීටියන් අධිරාජ්‍යයගේ ඉන්සිට ජස්ටිනියන් අධිරාජ්‍යයගේ මරණය දක්වාවන යුගයට තමයි වැටෙන්නේ ක්‍රිස්තු වර්ෂ 284 ඉඳන් 565නේ. එතකොට මේ අන්න ඒ කාල පරිච්ඡේදය තමයි එහෙනම් සමෝහාණ්ඩියෝගේ ක්‍රියාත්මක වෙන්න ඕනනේ. ආ හරි. එතකොට බලන්න දැන් මෙතනදී
287 දී හොටෙන්සියා පනතෙන් කරේ මොකද්ද වංශාධිපති වරුන්ටත් බලපාන විදියට බවට පත් පනවන ලැබුවා මේකේ අදහස මොකද්ද ඇයි මෙහෙම වංශාධිපති වරුන්ටත් අදාළ වන විදියට මේක පනවන්නේ හේතුව මොකද්ද ඒ හේතුව තමයි ඔයාලා නම් ඉස්සරහින් මෙතන මාක්යක් දාලා ලියලා තියාගන්න අර අපි කතා කරානේ ප්ලේබියන් වරුවතරයි පැට්‍රිෂියන් වරුවතරයි තිබිච්ච ගැටුම අයිතීන් දිනා ගන්න ඒ අයිතීන් දිනා ගන්න කරපු ගැටුමෙන් ප්ලේබියන් වරු ජයගත්තනේ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙහෙම පනතක් ක්‍රිස්තු වර්ෂ 287 දී පොටෙන්සියා පනත කියලා හදලා මේ වංශාධිපති වරුන්ටත් මේක බලපාන තත්ත්වයට පත් කරන්නේ जनता හරිද එතකොට ඒ ඒක එක්තරා ප්‍රතිඵලයක් තමයි මෙන්න මේක හරි වංශාධිපති වරුන්ටත් මේ ආඥාවන් පැනවීම ඒක එන්න ගොඩක් පහු වෙලා තියෙනවා හැබැයි ක්‍රිස්තු වර්ෂ 287 දී හරි එතකොට ඔය ටික ඔය ඔය සමූහාණ්ඩ යුගයේදී ඔය ඔය යන පාත් එක හොඳට බලා ගන්න අන්තිමට ප්ලේබිස්ටා කියන ඒවා වංශාධිපති වරුන්ටත් අදාළ වුණා. එහෙනම් මුලදී අදාළ වුණේ සාමාන්‍ය ජනතාවට විතරයි. පස්සේ වංශාධිපති වරුන්ටත් අදාළ වුණා. එසේම මෙම සමූහාණ්ඩ යුගයේදී දොළොස් පුවරුව නිකුත් වීමද සිදුවිය. එසේම තවදුරටත් මෙම යුගයේදී කොන්සල්වරු මහේස්ත්‍රාත්ගේ ඉහළම ධූරය තමයි කොන්සල්වරයා කියලා කියන්නේ. ඔය දීලා තියෙන්නේ මහේස්ත්‍රාත්ගේ ඉහළම ධූරය කොන්සල් ධූරය ඊළඟට ප්‍රයිටර් ධූරය මහේස්ත්‍රාත් ධූරය කියන එක සෙන්සර්වරු හේවත් මහජන පරීක්ෂකවරු ඊළඟට ඔතන සෙන්සර්වරු හේවත් දෙකක් වැදලා තියෙනවා එකක් කපන්න සෙන්සර්වරු හේවත් මහජන පරීක්ෂකවරු ට්‍රිබියන් වරු හා නගර බ්‍රූර නෙමේ බාර නිලධාරීන් හරි නගර බාර නිලධාරීන් වැනි ධූරයන් දැකගත හැකි විය එහෙනම් සමූහාණ්ඩ යුගයේ තිබිච්ච ධූරයන් ටිකක් තියෙනවා ඒ ධූරයන් ටිකත් මාක් කරලා දියා ගන්න කොන්සල්වරු හිටියා ප්‍රයිටර්වරු හිටියා ඊළඟට සෙන්සර්වරු හේවත් මහජන පරීක්ෂකවරු හිටියා ට්‍රිබියන් කියන අමාත්‍ය ධූරයක් තිබ්බා නගර බාර නිලධාරීන් හිටියා මෙන්න මේ වගේ ධූර ටිකක් සමූහාණ්ඩ යුගය තුල දැක ගන්න හැකියාව ලැබුණා කොන්සල්වරුන්ට මෙහිදී පෙරකී නිෂේධ බලය හිමි වූ අතර සෙනෙට් සභාව කැඳවීමට හා සෙන්චූරියා සභාව තුල නීති පැනවීමටද බලය තිබුණි ඇයි කොන්සල්වරයා තමයි මහේස්ත්‍රාත්වරයාගේ ඉහළම ධූරය වුණේ එහෙනම් අර අපි උඩින් කතා කරපු නිෂේධ බලය තිබුණේ කාටද? මහේස්ත්‍රාත්වරයාගේ ඉහළම ධූරයේ වෙච්ච කොන්සල්වරයාට. හරි? එතකොට එසේම මෙම කාලයේදී ප්‍රයිටර් උරුබානුස් සහ ප්‍රයිටර් පෙරෙග්‍රිනිස් යන পদවිද ඇති කරන ලදී. ඔතන ඔය ප්‍රයිටර් පෙරෙග්‍රිනිස් සහ ප්‍රයිටර් උරුබානුස් කියලා කියන දෙන්නා ඇති වෙන්නේ දැන් ප්‍රයිටර් කිව්වේ කවුද? ප්‍රයිටර් කියලා කියන්නේ මහේස්ත්‍රාත්ටනේ. මෙයා මහේස්ත්‍රාත්. එතකොට තව වචන දෙකක් අවිල තියෙනවනේ ඔය. උරුබානුසුයි පෙරෙග්‍රිනිසුයි කියලා. හරි? මේ වචන දෙක එන්නේ මේ උරුබානුස් සහ පෙරෙග්‍රිනිස් කියලා හඳුන්වන මේ මහේස්ත්‍රාත්වරුන් දෙදෙනා නියෝජනය කරන්නේ එක්කෙනෙක් රෝමානු වැසියන් සම්බන්ධයෙන්. පැහැදිලිද? එක් ඒ ප්‍රයිටර් උරුබානුස් සහ ප්‍රයිටර් පෙරෙග්‍රිනිස් කියන දෙන්නගෙන් එක් අයෙක්. හරිද? මේ රෝමානු වැසියන් සම්බන්ධයෙන් කටයුතු කරනවා හරි ඒක මම කියන්නම් ඔයාලට හරියටම විනාඩියක්ද මෙතන ප්‍රයිටර් උරුබානුස්ද මේක සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන එක හරි මෙතෙන්දී මේ ප්‍රයිටර් පෙරෙග්‍රිනිස් කියන කෙනා තමයි මෙන්න මෙයා විදේශිකයන්ද සර්? ඔව් මෙයා විදේශීයන්ට. මෙයා විදේශීයන් සම්බන්ධයෙන්. right මෙයා ඇවිල්ලා උරුබානුස් ඇවිල්ලා එයා කතා කරන්නේ නාගරික ප්‍රයිටර් ධූරය. එහෙම නැත්නම් රෝමානු වැසියන් සම්බන්ධයෙන්. නාගරික ප්‍රයිටර් නැත්නම් නාගරික මහේස්ත්‍රාත් ධූරය, නාගරික ප්‍රයිටර් ධූරය. එහෙම නැත්නම්
රෝමානු සිවිල් වැසියන් සම්බන්ධයෙන් කටයුතු කරන්න මෙය. හරි. දැන් විදේශීයන් සම්බන්ධයෙන් ඒ වගේම රෝමානු සිවිල් වැසියන් සම්බන්ධයෙන් අන්න ප්‍රයිටර්වරු දෙන්නෙක් ඉන්නෝ දැන් මේ කාලෙ වෙද්දි. හරි. සමූහාණ්ඩ යුගයේදී. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණයන් ටික සමූහාණ්ඩ යුගයේදී අපිට වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මොනවද අපිට මේක අපව ෂෝට් කරගත්තොත් මොනවද සමූහාණ්ඩ යුගයේදී තිබුණේ? ආ බලන්න උඩින්ම කිව්වේ මොකද්ද අපි? සමූහාණ්ඩ යුගය බිහි වෙන්න හේතුව මොකද්ද කියලා කිව්වා. රයිට්. ඔයාලා ඕක ෂෝට් කරගන්නකොට ඒ මතක තියාගන්න. එකටම කතා කරේ ඇයි බිහි වුනේ? නේ මොකද්ද? ටර්ක්වීනියන් සුපර්බස් කියන කෙනාගේ ක්‍රූර පාලනය. එතකොට ඒක නිසා බිහිවීමට හේතුව අන්න අපිට ඒකෙන් ගන්න පුළුවන්. බිහිවීමට හේතුව. ඊළඟට අපි කිව්වා මේකේ තිබුණ කී සබාවක්. මොකද්ද? සෙන්චූරියාටා සබාව ගැන කිව්වා. සෙන්චූරියාටා සබාව. ඊළඟට ඒකදී ඒකදී පිට කාර්යය කාර්යය මොකද්ද කියන එක මේක යටතේ කතා කරා කාර්යය. නේ? ප්‍රයිටර් වරුන් තෝරාපත් කරගන්න තමයි බලය තිබුණේ කියලා කිව්වා. එතකොට මේ ප්‍රයිටර් වරුන් ප්‍රධාන කොටස් දෙකක් හිටියා කොන්සල් වරු සහ ඒ වගේම ප්‍රයිටර් කියලා. කොන්සල් වරයාට තමයි නිෂේධ බලය තිබුණේ. අපි යටින් කතා කරේ. හරි. දෙවෙන් තුන්වෙනියට කතා කරේ මොකද්ද? සෙනට් සභාව. ඒකේ සමාජිකය කීයක් ඉන්නවද? 600ක් ඉන්නවා කියලා කිව්වා මුල් කාලේදී. ඒකේ කාර්යයන් මොනවද කියලා කිව්වා ඊළඟට. හරි. ඊළඟට හතරවෙනි පොයින්ට් එකට මොකද්ද කිව්වේ? කොමිටියා ට්‍රිබියුටා කියලා එකක් තියෙනවා කියලා කිව්වා. තවත් සභාවක්. කොමිටියා ට්‍රිබියුටා. එතකොට ඒක ඇතුලේ ඉන්නවා කියලා කිව්වෝ ඒක ඒක කොහොමද ඒ මේකට සමාජිකයන් පත් කරගන්නේ කොහොමද? ඒක ගැන කතා කරා. මුදල් හා සම්බන්ධ කාරණා බාර නිලධාරීන් තෝරාපත් කර ගැනීම තමයි මේකෙන් කරේ. මේකේ කාර්ය නේ. එහෙනම් මේකට අපිට දාගන්න පුළුවන් මේකේ කාර්ය මොකද්ද කියන එක. කාර්ය තමයි මුදල් හා සම්බන්ධ කාරණා බාර නිලධාරීන්. එයාලට අපි කියනවා කවුද? ක්වෙස්ටර්වරුන් කියලා. ක්වෙස්ටර්වරුන් පත් කරගත්තා. හරි. ඊළඟට ඊට පස්සේ මොකක් ගැනද අපි කතා කරේ? ඊළඟට අපි කතා කරා මේක සංයුතිය. මේක සංයුතිය ඊළඟ පොයින්ට් එකේ. සංයුතිය මොකද්ද කිව්වේ? සංයුතියට කිව්ව ඝනානුව තෝරගතපු වංශාධිපතිවරුන් හා සාමාන්‍ය ජනයා ඒකරාශී කරගෙන තමයි මේ සභාව හදලා තිබුණේ. ඊළඟට කතා කරා මේකෙන් මේක නැත්තම් කැඳවීම කොහොමද වෙන්නේ? කැඳවීම ප්‍රයිටර්වරයා තමයි सिद्ध කරන්නේ. නැත්තම් මහේස්ත්‍රාත්වරයා. ඒක කිව්වා කමිටි ඇට්‍රිබියුටා කියන එකේ. ඊළඟට අන්න පස්වෙනි එක. ඒකේදී අපි කතා කරන්නේ මොකක් ගැනද? කන්සීලියම් ෆ්ලේබර්ස්. එහෙම නැත්තම් මහජන රැස්වීම. මහජන රැස්වීම ගැන. එතකොට මහජන රැස්වීම කියන එක කවුද කැඳෙව්වේ? කැඳවපු පුද්ගලයා කැඳවීම කැඳවීම කරේ ට්‍රිබියන් වරේ. නේ? කැටියෙන් දාගන්න ට්‍රිබියන් වරේ. දැන් මෙතන කැඳවීම කරේ කවුද? මහේස්ත්‍රාත් ප්‍රයිටර්. හරි. ඊළඟට මේකෙත් සංයුතිය. සංයුතිය මොකද්ද? ගණනුව තෝරගත්ත සාමාන්‍ය ජනතාවගෙන් තෝරගත්ත දැනත්තන්ගෙන් තමයි මහජන රැස්වීම සමන්විත වුනේ. ඊළඟට මේකෙන් නිකුත් කරපු ආඥාවක් තිබ්බා. ආඥාව මොකද්ද? ප්ලේබිස්ටා. හරි. ප්ලේබිස්ටා තමයි නිකුත් කරේ. ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ මේ ප්ලේබිස්ටාවන් මුලදී අදාළ වුණා. මුලදී தত্ত্বය සහ පසු தত্ত্বය. ඇයි? මුලදී අදාළුනේ සාමාන්‍ය ජනතාවට පස්සේ දෙගොල්ලටම. හරි. එහෙනම් පසු தত্ত্বයේදී දෙගොල්ලටම අදාළ වුණා. ඊළඟට ඊට පස්සේ අපි එකක් බලුවා මොකද්ද? ඊට පස්සේ කියනවා මේකේ විශේෂතාවයන් විදියට පෝරු 12ක් මෙතනදී නිකුත් වෙලා තියෙන සමූහාණ්ඩ යුගයේදී පෝරු 12 නැත්තම් 12 පෝරුව පෝරු 12 නිකුත් වීම. ඊළඟ එක ඊළඟ පොයින්ට් එක
दूर है मे काल समूहांडवती दूर समूहांडे पवती दूर मन वादी एक कौनसल दूर एक हिलम महेश कौनसल दूर हिलम महेश देख फ्राइट दूर एक महेश कौनसल वर आठ निषेध बल पुनः निषेध बलयतिबलम महेश्रहलम महेश ප්‍රයිට වරු දෙගොල්ලක් හිටියානේ කවුද ප්‍රයිට වරු දෙගොල්ල එකක් ප්‍රයිට පෙරග්‍රිනිස් අනිත් එක්කෙනා ප්‍රයිට උරුබානුස් එතකොට පෙරග්‍රිනිස් අනිත් කෙනා උරුබානුස් ඊළඟට තව ධූරයක් තිබ්බ මොකද්ද සෙන්සර් වරු හිටියා සෙන්සර් අර වාහන වලට ඔය ගැජමැටික් වල දෙන සෙන්සර් නෙමෙයි ආ ඊළඟට සෙන්සර් වරු හිටියා සෙන්සර් වරුන්ට කිව්වේ මොකද්ද सेंसर के महाजन परीक्षक वो ईलंगड़ हिटिया ट्रिबियन वो ट्रिबियन वो हिटिया अमात्यवर ट्रिबियन वो ईलंगड़ नगर बार निलधारी हिटिया राइट नगर बार निलधारी हिटिया नगर बार निलधारी එතකොට ඔන්න ඔය වගේ ධූරයන් ටිකක් තිබ්බා මේ මේ වගේ ධූරයනුත් එක්ක හරි කොන්සල් වරුන්ට නිෂේධ බලය දීලා ඒ විදියට තිබුණා සෙනෙට් සභාව කඳවීමට හා සෙන්චූරියාට සභාව තුළ නීති පැනවීමට බලය තිබුණා ඒතොර කොන්සල් ධූරයට තිබුණා එහෙනම් ඒ බලතල අපි කතා කරා හැබැයි මතක තියාගන්න මෙන්න මෙතනදී මෙහෙම වැඩක් වෙනවා හරිද ඒ තමයි මෙන්න මේ ට්‍රිබියන් ධූරයත් එක්ක හරිද ට්‍රිබියන් ධූරයත් එක්ක මේ කොන්සල් වරයාගේ බලතල සීමා වෙනවා හරිද ඒකට හේතුව තමයි ඒක මම ඔය නෝට් එකේ දීලා නැහැ ඔයාලා මාක් කරලා තියාගන්න ට්‍රිබියන් ධූරය නිසා කොන්සල් ධූරයේ බලයන් සීමා වේ නැත්නම් බලය උදාසීන වේ හරි ට්‍රිබියන් වරු දෙන්නෙක් ඉන්නවා මේ ට්‍රිබියන් ධූරයේ දෙදෙනාට තියෙන බලතලත් එක්ක කොන්සල් ධූරයට තියෙනවනේ බලතල ටික සෙන්චූරියාට සභාව තුල නීති පනවන්න ඒ වගේම සෙනට් සභාව කැඳවන්න හරි නිෂේධ බලය පාවිච්චි කරන්න ඔය වගේ බලතල තියෙනවනේ ඒ බලතල උදාසීන කරනවා මේ ට්‍රිබියන් ධූරය ස්ථාපනය කිරීමත් එක්ක හරි එතකොට ඒක උතෙන්දි වැදගත් ඔය ඒ පොයින්ට් එක ඔකේ නෑ ඔක මාක් කරලා තියාගන්න ට්‍රිබියන් ධූරය නිසා කොන්සල් ධූරයේ බලතල උදාසීන විය එහෙමත් නැත්නම් සීමා විය वंशाधिपति कमिटी अट्रिब्यूट आएगा नहीं इधर ओ देखो लो वंशाधिपति वरुण सा सामान्य जनता के ने देखो लो यार अंतिम डे पॉइंट कहाँ पहुँचे हैं अंतिम पॉइंट एक में तो ना मैं ट्रिब्यून और क्या ना क्या बोलते हैं ओ ट्रिब्यून दूर है आज सामग्र कौनसल दूर है यदि बीच बालतल सीमा होना කොන්සල් ධූරයට තිබෙන බලතල සීමා වුණා. ඒක තමයි අතෙන්ට මාක් කර ගන්න ඕන පොයින්ට් එක. ඊළඟට දැන් ඔයාලට මතකයිනේ අර අපි උඩදි කිව්වා මොකද්ද? ක්වෙස්ටර්වරු ගැන කතා කරේ. ක්වෙස්ටර්වරුන්ට තියෙන බලය මොකක් කියලාද මං කිව්වේ උඩදි? ක්වෙස්ටර්වරු ගැන අපි කතා කරා. උඩදි. මතකද? ඒක මම මෙතෙන්ට දාලා නැහැ උඩ තියෙන නිසා. ක්වෙස්ටර්වරුන්ට තිබුණේ බාණ්ඩාගාර පාලනය කිරීමේ බලය තමයි යාලට තිබුණේ. හරි? ඊට පස්සේ ඒක ක්‍රිස්තු පූර්ව 365 දී වෙළඳපොළවල් පාලනය කිරීමට වෙළඳපොළවල් පාලනය කිරීමේ කාර්යයත් ඒකට ඇඩ් වුණා. එහෙනම් ඔතෙන්ට තව දාගන්න උඩදී අපි කතා කරා එක ක්වෙස්ටර්වරුන් සම්බන්ධයෙන් ක්වෙස්ටර්වරු
ක්වෙස්ටර් ක්වෙස්ටර් වරුන් සම්බන්ධයෙන් භාණ්ඩාගාර පාලනයට භාණ්ඩාගාර පාලනය කිරීම සිදු කරන ලද අතර ක්වෙස්ටර් වරුන් භාණ්ඩාගාර පාලනය කිරීම සිදු කළ අතර ඔවුන් දෙදෙනෙක් වාර්ෂිකව ත්‍රිබියුටා සභාවට ඔවුන් දෙදෙනෙක් වාර්ෂිකව ක්වෙස්ටර් වරුන් දෙදෙනෙක් භාණ්ඩාගාර පාලනයට ඔය කියන්නේ මෙතන දැන් ඔය අන්තිමට ලදී කියලා නේ තියෙන්නේ හරි මේ ටික මාක් කරගන්න ඔය වැඩිපුර නැත්තම් ඔයාලා දාගන්න නෝට් එකේ හරි එහෙම දාගෙන තියාගන්න ඔය ටික අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ නමුත් ඔය උඩදී අපි කතා කරපු පොයින්ට් එකක් තමයි අපහම මේ මෙතෙන්ට ඇඩ් කරන්නේ right ක්වෙස්ටර් වරුන් දෙදෙනෙකු භාණ්ඩාගාර පාලනයට පත් කරන ලද අතර මොකද්ද සර් ක්වෙස්ටර් වරු ක්වෙස්ටර් වරු ක්වෙස්ටර් 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 වරු දෙදෙනෙකු භාණ්ඩාගාර පාලනයට පත් කරන ලද අතර වාර්ෂිකව ඔවුන් පත්විය වාර්ෂිකව ඔවුන් පත්විය ඒ කියන්නේ ඔවුන් ඒ දෙදෙනා අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙනවා එසේම එසේම මෙම සභාව ක්‍රිස්තු පූර්ව 365 දී ක්වෙස්ටර් වරුන් වෙළඳ පොළවල් පාලනය කිරීමට යොදවන ලදී. ක්වෙස්ටර් වරුන් වෙළඳ පොළවල් පාලනය කිරීමට යොදවන ලදී. ඕක ඕන නම් ඔයාලට ඔය කොමිටියා ට්‍රිබියුටා කියන සභාවේ කාර්යයන් වලට තවත් එකක් විදියට ගන්නත් පුළුවන්. එතනත් අපි කතා කරනවානේ. දූරයන් පැත්ත ක්වෙස්ටර් දූරය කියන තැනට කතා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සභාව යටතේ අපි කතා කරපු කොමිටියා ට්‍රිබියුටා යටතේ කතා කරන්නත් පුළුවන්. හරි. ක්වෙස්ටර් දූරේ. නම් ඔන්නෝක තමයි බ්‍රීෆ් එක වෙන්නේ සමූහාණ්ඩ යුගය තුල. සමූහාණ්ඩ යුගය තුල අපි කතා කරන ඒරියා එක වැටෙන්නේ ඔතෙන්ට. හරි. राइट मनोवाद प्रश्न पहले दिल्ली नेती दें दिए ना वादे सही बंदी मुकुट में तेरे ने रोमानी थी वो ना तेरे डैग हो बात एक निशा वाला दंग वो या लिया गया तब वो एके गन शो में कोल्याक मांग किया कोल्याक कर गया ना बैंक कर गया ना मेहमा अबे राजा अंडियोगे राजा योगे दी एंड को वाला डेग तेरे रूंगा ना बोलवान एक लोग को इशू है काकने सामोहा अंडियोगे किये ने कर ඒක ලියාගෙන මාත්‍රිකාව සමෝහාණ්ඩ යුගය කියලා හරි මේක තේරුම් අරගෙන පැයන්න වෙලාව ගියා වගේ නෙමෙයිනේ නැත්තම් ඔයාලට තියෙන මේකත් එක්ක බෙදා ගන්න කොටස් දෙකකට ඒකේ එක පැත්තක ලියා ගන්න සභාවන් right සමෝහාණ්ඩ යුගයේ පැවති සභාවන් සමෝහාණ්ඩ යුගයේ පැවති සභාවන් අනිත් පැත්ත දා ගන්න පැවති නිලධරයන් නැත්නම් ධූරයන් පැවති නිලධරයන් එහෙමත් නැත්නම් ධූරයන්
අන්න එතකොට මේ පැත්තේ එක තමයි අර අපි කතා කරපු මොකද්ද පළවෙනියටම කතා කරේ කොමිටියා සෙන්චූරියාට අනේ කොමිටියා සෙන්චූරියාට නෑ සෙන්චූරියාට අනේ සෙන්චූරියා සභාව එහෙනම් පළවෙනි එක කොමිටියා සෙන්චූරියා එතකොට ඒ සෙන්චූරියා සමාගම මේ සභාව ගත්තට පස්සේ සෙන්චූරියා සභාව මේ සෙන්චූරියා සභාව යටතේ තියෙන තත්වයට අපි දාගමු පළවෙනි එක ඒක යටතේ නැත්නම් රෝමි ලක්කන් නැත්නම් තරු ලකුණු ඕන එකක් එක පළවෙනියටම කියනවා මේ සෙන්චූරියා සභාව ගත්තම ඒක දාගන්න මෙහෙම වාර්ෂිකව තෝරාගත් ප්‍රයිටර්වරුන් වාර්ෂිකව තෝරාගත් ප්‍රයිටර්වරු හට පූර්වාධිකාරය ලබා දී තිබුණි වාර්ෂිකව තෝරාගත් ප්‍රයිටර්වරු හට පූර්වාධිකාරය ලබා දී තිබුණි එසේම ෆයිටර් ධූරයේ ඉහළ නිලය වූ නැත්නම් එසේම මෙහෙම දාගන්න එසේම කොන්සල් ධූරයට නිෂේධ බලය ලබා දී තිබුණි එසේම කොන්සල් ධූරයට නිෂේධ බලය ලබා දී තිබුණි ඊළඟට දෙවෙනි සභාව දාගන්න සෙනට් සභාව සෙනට් සභාව ඒකට දාගන්න මෙහි සභිකයන් තේරීම සෙන්සර්වරු විසින් සිදු කරන ලදී මෙහි සභිකයන් තේරීම සෙන්සර්වරු විසින් සිදු කරන ලදී මුල් කාලීනව වරහන් ඇතුලේ ක්‍රිස්තු පූර්ව 80 දෙවෙනි එක මුල් කාලීනව වරහන් ඇතුලේ ක්‍රිස්තු පූර්ව 80 මුල් කාලීනව වරහන් ඇතුලේ ක්‍රිස්තු පූර්ව 80 පමණ ක්‍රිස්තු පූර්ව 80 මුල් කාලීනව වරහන් ඇතුලේ ක්‍රිස්තු පූර්ව 80 මෙහි සභිකයන් සංඛ්‍යාව 600 දක්වා වැඩි කෙරිනි මෙහි සභිකයන් සංඛ්‍යාව 600 දක්වා වැඩි කෙරිනි ඊළඟට කාර්ය විදියට දාගන්න සෙනට් සභාවේ කාර්ය තමයි සෙනට් සභාවේ කාර්ය මොකද කාර්ය වෙන්නේ එකක් රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම ඊළඟට භාණ්ඩාගාර පාලනය යනාදී කටයුතු සෙනට් සභාවත් භාණ්ඩාගාර පාලනය කරලා තියෙනවනේ. රයිට් භාණ්ඩාගාර පාලනය කිරීම යනාදී කටයුතු. ඊළඟ සභාව කමිටියා ට්‍රිබියුටා. ඊළඟට තුන්වෙනි එක කමිටියා ට්‍රිබියුටා. කමිටියා ට්‍රිබියුටා ඒකට ඒ අටත ලියා ගන්න සංයුතිය ඝන අණුව තෝරාගත් වංශාධිපතිවරු සහ සාමාන්‍ය ජනයාගෙන් සමන්විත විය ගණානුව තෝරාගත් වංශාධිපතිවරු සහ සාමාන්‍ය ජනයාගෙන් සමන්විත විය. ඊළඟ පොයින්ට් එකේ ඒක යටතේ ඊළඟ පොයින්ට් එක ප්‍රයිටර්වරයා විසින් කැඳවනු ලබයි. ප්‍රයිටර්වරයා විසින් කැඳවනු ලබයි.
රයිටර්වරයා විසින් කැඳවනු ලබයි. ඊළඟ පොයින්ට් එක ක්වෙස්ටර්වරුන් තෝරාපත් කර ගැනීම කාර්ය විය. ක්වෙස්ටර්වරුන් හොඳේ ක්වෙස්ටර්වරුන් තෝරාපත් කර ගැනීම කාර්ය විය. ඊළඟ සභාව ඒ කියන්නේ හතරවෙනි එකනේ පස්වෙනි එකනේ සෝරි හතරවෙනි එක කන්සීලියම් ප්ලේබස් ඇලයිලා අයිය ක්වෙස්ටර්වරු ක්වෙස්ටර්වරුන් තෝරාපත් කර ගැනීම මෙහි කාර්ය විය. ක්වෙස්ටර්වරුන් තෝරාපත් කර ගැනීම මෙහි කාර්ය විය. හතරවෙනි එක කන්සීලියම් ප්ලේබස් ඇලයිරක් සාමාන්‍ය මහජන රැස්වීම. කන්සීලියම් ප්ලේබස් අලුත් බස් ජාතියක් නෙමෙයි ආ ප්ලේබස් මහජන සාමාන්‍ය මහජන රැස්වීම. ඒක යටතේ ඝන අණුව තෝරාගත් ගණ අණුව තෝරාගත් සාමාන්‍ය ජනතාවගෙන් සංයුක්ත විය. පළවෙනි ඒක යටතේ පළවෙනි පොයින්ට් එක ගණ අණුව තෝරාගත් සාමාන්‍ය ජනතාවගෙන් සංයුක්ත විය. ඊළඟට දෙවෙනි පොයින්ට් එක ට්‍රිබියන් වරයෙකු විසින් කැඳවයි. ට්‍රිබියන් වරයෙකු විසින් කැඳවයි. ට්‍රිබියන් වරයෙකු විසින් කැඳවයි. මෙම රැස්වීම මගින් ප්ලේබිස්ටාවන් නිකුත් කරන ලදී. මෙම රැස්වීම මගින් ප්ලේබිස්ටාවන් නිකුත් කරන ලදී. ප්ලේබිස්ටාවන් නිකුත් කරන ලදී. එය මුල්කාලීනව සාමාන්‍ය ජනතාවට පමණක් වුවද සාමාන්‍ය ජනතාවට පමණක් වුවද පොටෙන්සියා පනත මගින් වංශාධිපතීන්ටද බලපෑමට සලස්වන ලදී. අයියේ ගර පැහැදිලි කිරීම පොඩ්ඩක් දෙන්න පුළුවන් දර දෙසිය දෙසිය බල මේකද පොඩ්ඩක් ඉන්න එක අවුරුදු රීචෙක් කරනකන් අතන ක්‍රිස්තු පූර්ව 200 ක්‍රිස්තු වර්ෂ කියලානේ මම ඩියුට් එකේ දීලා තියෙන්නේ නේද ඔය ඒ පැහැදිලි කිරීම කියලා ඉල්ලන්න දෙන්නේ මොකක්ද ඒ කියන්නේ මේක වැටෙන්න ඕන කොතනද කියන එකද ඒ අර වංශාධිපතිවරුන්ට බලපෑම කියන තර කලින් කිව්වර ලේබියන් වරු අර කලින් අර දිනපු නිසා නීති I think the Nagas and Plebian Hill. Ah, we are not going to run. Oh, Egadam, right. Ethan Dagan, Mehma, Concilium Playbus, Samanja, the Ekilanga point to which Renan Dagan, Memo Hortensia Panatha, Ilanga point, Memo Hortensia Panatha, Vinadia Deno, a hurried Christo poor with the Christo Warsha the Gilaban.
ඔව් ඒක එතන ටියුට් එකේ හදාගන්න එක වැරදි ටියුට් එකේ ක්‍රිස්තු වර්ෂ කියලා දෙන එක හදාගන්න ක්‍රිස්තු පූර්ව 287 ක්‍රිස්තු පූර්ව 287 ක්‍රිස්තු පූර්ව 287 මෙම හොටෙන්සියා පනත ක්‍රිස්තු පූර්ව 287 දී පනවනු ලැබූ අතර ක්‍රිස්තු පූර්ව 287 දී පනවනු ලැබූ අතර पैट्रिशियन वरु सह प्लेबियन वरु अतर पैट्रिशियन वरु सह प्लेबियन वरु अतर पैट्रिशियन वरु सह प्लेबियन वरु अतर नीतिमय ऐतीन दिनागनीम संधा नीतिमय ऐतीन दिनागनीम संधा पैट्रिशियन वरु सह प्लेबियन वरु अतर नीतिमय ऐतीन दिनागनीम संधा पैवति पैवति अरगले पैवति अरगले पैवति अरगले जयग्रहणे प्रतिपलयक् लेस वंशाधिपतींटद मे अदाल विय පැවති අරගලයේ ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස වංශාධිපතීන්ටද මෙය අදාළ විය. හරිනේ ඒක නේද දෙන්නේ අහුවේ. ඒක ලියන විදිහ නේද අහුවේ. රයිට් ඊළඟට සභාවන් ටික ඔච්චරයි. ඊට පස්සේ අනිත් පැත්තට ගන්න දුරයන් පැත්තට कौनसल दूर है एका कौनसल दूर है एका कौनसल दूर है एक ऐसे अनित पैतरा पैवती नीला दारे यान नहीं मनाता दूर यान किया ना पैतरा में तें इंटर कौनसल दूर है इहलमा महेश्वरा दूर है अभी है इहलमा महेश्वरा दूर है अभी है ඉහළම මහේස්ත්‍රාත් දූරය විය නිෂේධ බලය පැවතුණු අතර නිෂේධ බලය පැවතුණු අතර එය එකිනෙකා කෙරෙහිද පැවතිය එය එකිනෙකා කෙරෙහිද පැවතින නැත්නම් පැවතින එය එකිනෙකා කෙරෙහිද පැවතින තමනවාද අපි කතා කරේ මහේස්ත්‍රාත්වරයට තියෙන බලතල වලට මේ කොන්සල් වරයට තියෙන බලන්න තන සෙනෙට් සභාව කැඳවීමට බලය තිබුණි සෙනෙට් සභාව කැඳවීමට බලය තිබුණි සෙනෙට් සභාව කැඳවීමට බලය තිබුණි සෙන්චූරියා සභාව තුල නීති පැනවීමට බලය තිබුණි සෙන්චූරියා සභාව තුල නීති පැනවීමට බලය තිබුණි කොන්සල් වරුන්ට ඒ හැකියාව තිබුණා ඊළඟට ප්‍රයිටර් වරු දෙවැනි එක ප්‍රයිටර් වරු ප්‍රයිටර් මහේස්ත්‍රාත්වරුන් ලෙස හඳුන්වන ලදී මහේස්ත්‍රාත්වරුන් ලෙස හඳුන්වන ලදී මහේස්ත්‍රාත්වරුන් ලෙස හඳුන්වන ලදී ප්‍රයිටර් දූරයන් ප්‍රධාන වශයෙන් ප්‍රයිටර් දූරයන් ප්‍රධාන වශයෙන් පහත කාලයන් වලදී ආකාර දෙකක් විය පහත කාලයන් වලදී ආකාර දෙකක් විය එතකොට ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු පූර්ව 367 දී 367 දී
ප්‍රයිටර් උරුබානුස් නැත්නම් නාගරික ප්‍රයිටර් ධූරය හරි නාගරික ප්‍රයිටර් ධූරය ඕකේ තොය ප්‍රයිටර් කියන එක හඳුන්වනවා ප්‍රිටර් කියලා හොනේ ප්‍රිටර් කියලාත් හඳුන්වනවා ප්‍රයිටර් ප්‍රිටර් ඔය වචන දෙකෙන්ම හඳුන්වනවා ඔයාලගේ පේපර් එකේ ප්‍රිටර් කියලා આવොත් ඒ හඳුන්වන්නේ ප්‍රයිටර් වරුන්ම තමයි හරි පේපර් එකේ තියෙන ප්‍රිටර් කියලා නම් ප්‍රිටර් කියන වචනේම ලියන්න පේපර් එකේ තියෙන ප්‍රයිටර් කියන එක නම් ප්‍රයිටර් කියන වචනේම ලියන්න හරි එතකොට ඒක මාක් කරලා තියාගන්න ප්‍රිටර් කියලා කියන්නේ ප්‍රයිටර් කියලා කියන්නේ දෙන්නම එකයි 367 දී නාගරික ප්‍රිටර් ධූරය එහෙම නැත්නම් නාගරික ප්‍රිටර් ධූරය ඒකට එයා අපි හඳුන්වනවා ප්‍රිටර් උරුබානුස් එයා තමයි රෝම සිවිල් රැසියන් සම්බන්ධයෙන් කටයුතු කරේ ඊළඟට ක්‍රිස්තු පූර්ව 242 දී ක්‍රිස්තු පූර්ව 242 දී ප්‍රයිටර් නැත්නම් පිටර් පෙරග්‍රිනිස් නැත්නම් ප්‍රයිටර් පෙරග්‍රිනිස් ධූරයද පිහිටුවන ලදී පෙරග්‍රිනිස් කියේ විදේශීය ප්‍රයිටර්වරයා විදේශිකයන් සඳහා පත් කරපු මහේස්ත්‍රාත්වරයා තමයි ප්‍රයිටර් පෙරග්‍රිනිස් නැත්නම් පිටර් පෙරග්‍රිනිස් කියලා හඳුන්වන්නේ. ඊළඟට සෙන්සර්වරු සෙන්සර්වර් කියුවේ මහජන පරීක්ෂකවරුනේ. සෙන්සර්වරු මහජන පරීක්ෂකවරු ඊට පස්සේ අපි හඳින්නවා ක්වෙස්ටර්වරුන් කියලා අපි ගත්තනේ මුදල් සම්බන්ධ කාරණා බාර නිලධාරී සෙන්සර්වරුන්ගෙන් පස්සේ ගන්න ධූරයක් ක්වෙස්ටර් ධූරය. එයාලා මුදල් සම්බන්ධ කාරණා බාර නිලධාරී. මුදල් සම්බන්ධ කාරණා බාර නිලධාරී. එතකොට මෙයාලා ට්‍රිබියුටා සභාව මගින් එතේ යටතේ යන ක්වෙස්ටර්වරුන් යටතේ ට්‍රිබියුටා සභාව මගින් ක්වෙස්ටර්වරුන් යටතට එන්න ඕන ට්‍රිබියුටා සභාව මගින් වාර්ෂිකව දෙදෙනෙකු භාණ්ඩාගාර පාලනයට පත් කරන ලදී. ඒ කියන්නේ ක්වෙස්ටර්වරුන් දෙදෙනෙක් වාර්ෂිකව භාණ්ඩාගාර පාලනයට පත් කරා. ඊළඟට ක්‍රිස්තු පූර්ව 365 දී වෙළඳපොළවල් පාලනයටද ට්‍රිබියුටා සභාව ක්වෙස්ටර්වරුන් පත් කරන ලදී. වෙළඳපොළවල් පාලනයටද ට්‍රිබියුටා සභාව ක්වෙස්ටර්වරුන් පත් කරන ලදී. ඊළඟට ට්‍රිබියන් අමාත්‍ය ධූරය නැත්නම් ට්‍රිබියන් වරු ක්‍රිස්තුපු ඒක යටතේ ක්‍රිබියන් වරු කියන එක යටතේ ක්‍රිස්තුපූර්ව 494 දී සාමාන්‍ය ජනතාවගෙන් මොවුන් දෙදෙනෙකු තෝරාපත් කර ගන්නා ලදී. ක්‍රිස්තුපූර්ව 494 දී සාමාන්‍ය ජනතාවගෙන් මොවුන් දෙදෙනෙකු තෝරාපත් කර ගන්නා ලදී. මොවුන්ගේ පත්කර ගැනීම හේතුවෙන් කොන්සල්වරුන්ගේ බලය උදාසීන
වන ලදී එහෙම නැත්නම් කොන්සල් වරුන්ගේ බලය සීමා වන ලදී හොඳම වචනේ තමයි උදාසීන වන ලදී කියලා දාගන්න කොන්සල් වරුන්ගේ බලය උදාසීන වන ලදී प्रश्न विशंधुनाटी अमार ඔයිට අමතරව ඔකේ තව කියවිච්ච කාරණා දෙනවා මම දොළොස් පූර්ව ගැන එහෙම ඔතන දුන්නේ නැහැ. එතකොට ඒතම් වෙනම ටියුට් එකේ මාක් කරලා තියාගෙන ටියුට් එකේ තියනවා. ඒතනොත් ඔකේදී ඔළුවට දාගන්න ඕනේ. හරි. ඒ ටික මාක් කරගන්න. සජිනි මොන හරි අහන්න දැල්ද? ඒතෝ ඒ ටික මාක් කරලා තියාගන්න. ඔය ධූරයන් සහ සබාවන් ටිකේ බලයන් සහ ඒ කාර්යයන් ටික විතරයි මම ඔය වෙන් කරලා දුන්නේ. Right. Then, බලමු ගන්න අධිරාජ්‍ය යුගය ගත්තට පස්සේ සමෝහාණ්ඩු පාලනය කල්යත්ම සාර්ථක පාලනයක් නොවිය. එම නිසා පසු කාලීනව සිවිල් යුද්ධ ඇතිවිය. දැන් එහෙනම් ඔයාලට තේරෙනවා රාජ යුගයේදී තිබිච්ච ඒ පාලනය ක්‍රූර පාලනයක් වුණ නිසා සමෝහාණ්ඩු යුගය බිහි වුණා. එතකොට ඒ සමෝහාණ්ඩු යුගයේ කල්යත්ම සාර්ථක පාලනයක් උනේ නැති නිසා රෝමානු සමාජයේ බිඳ වැටෙන තත්ත්වයට පත් වෙන නිසා අධිරාජ්‍ය යුගය කියලා එකක් බිහි වුණා. ඒක නිසා අධිරාජ්‍ය යුගය බිහි වෙන්න මේ සමෝහාණ්ඩු කාලයේ මේ සාර්ථක පාලනයක් නොතිබීම හේතු කොටගෙන සිවිල් යුද්ධ ඇති වුණා. අන්න එතකොට ක්‍රිස්තු පූර්ව 27 හරිද? ක්‍රිස්තු පූර්ව 27 දී ඔගස්ටස් විසින් සෙනට් සභාව සමග උතන හවුලේ හොඳේ හවුලේ රට පාලනය කිරීමට ඉදිරිපත් විය. එතෙන් පටන් ක්‍රිස්තු වර්ෂ 284 දක්වා වූ කාලය රෝම අධිරාජ්‍යයේ ප්‍රින්සිපේට් යුගය. අපි ඔක කලින් අර ලියාගත්ත නේද? තනකදී. ප්‍රින්සිපේට් යුගය කියලා. ඒ කියන්නේ සැඟවුණු අධිරාජ්‍ය යුගය කියන එක. ප්‍රින්සිපේට් කියලා කියන්නේ සැඟවුණු අධිරාජ්‍ය යුගය. ඇයි? මේ කාල පරිච්ඡේදය තුල ඔගස්ටස් සෙනට් සභාවත් එක්ක හවුලේ රට පාලනය කිරීම රෝම අධිරාජ්‍යයේ ප්‍රින්සිපේට් යුගය කියන්නේ සැඟවුණු අධිරාජ්‍ය යුගය දෙන්න හවුලනේ ගෙනිච්ච මේක. එතකොට ඒක අඳින්නුවේ සැඟවුණු අධිරාජ්‍ය යුගය කියලා. ඊළඟට ඩියොක්ලීටියන් අධිරාජ්‍යයේ සිට ජස්ටිනියන් අධිරාජ්‍යයේ කාලය වන තෙක් කාල සීමාව ඩොමිනේට් යුගය හෙවත් ප්‍රබල අධිරාජ්‍ය යුගය ලෙස හඳුන්වන ලදී. එතකොට මෙන්න මේ ඩොමිනේට් යුගය එහෙමත් නැත්නම් ප්‍රබල අධිරාජ්‍ය යුගය කියන එක හඳුන්වන්නේ ඇයි අර ඩියොක්ලීටියන් කියන කෙනා ඔගස්ටස් වගේ වෙන්නේ නැතුව එයා තනියම රට පාලනය කරන්න පටන් ගත්තා. එතකොට ඒක නිසා මේක ප්‍රබල අධිරාජ්‍ය යුගය බවට පත් වුණා. අරක සැඟවුණු අධිරාජ්‍ය යුගය. ඇයි? දෙන්න හවුල ගෙනිච්චේ. මෙතනදී අධිරාජ්‍ය ස්වාධීනව කටයුතු කරන්න පටන් ගත්තා. එතකොට ඒක ප්‍රබල අධිරාජ්‍ය යුගය බවට පත් වුණා. දැන් අන්තිමට හිටපු ප්‍රබල අධිරාජ්‍ය කවුද එහෙනම්? Justinian, හරි Justinian තමයි රෝම යුගයේ අන්තිමටම හිටපු ප්‍රබල අධිරාජ්‍ය උනේ. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 364 දී රෝමය බටහිර හා නැගෙනහිර ලෙස දෙකඩවිය. අන්න ක්‍රිස්තු වර්ෂ 364 දී රෝමය නැගෙනහිර හා බටහිර කියලා දෙකඩ වුණා. 410 දී සහ 455 දී විදේශිකයින් විසින් රෝමය අල්ලා ගන්නා ලද අතර පස්වන සියවසේදී රෝමයේ බටහිර ප්‍රදේශ බිඳ වැටුණි. ඒ කියන්නේ රෝම අධිරාජ්‍යයේ බටහිර ප්‍රදේශය ඒ අධිරාජ්‍ය බටහිර කොටස බිඳ වැටුණා. නැගෙනහිර ප්‍රදේශ නාමමාත්‍රිකව ඔතන නාමමාත්‍රිකව 15වන සියවස දක්වා පැවතුණි. ජස්ටිනියන් මෙම නැගෙනහිර කොටසේ ක්‍රිස්තු වර්ෂ 527 සිට 565 දක්වා රජකම් කරන ලදී. අන්න නාමමාත්‍රික 15වන සියවස දක්වා තිබුණා ජස්ටිනියන් ක්‍රිස්තු වර්ෂ 527 ඉඳන් 565 දක්වා රජකම් කරා.
හරි එතකොට ජස්ටිනියන් ගේ කාලය තමයි මේ නැගෙනහිර රෝමයේ හොඳම කාල පරිච්ඡේදය එන් පස්සේ රෝම අධිරාජ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා 1500 වසරෙන් පස්සේ මෙම යුගයේදී නීති පද්ධතියේ වෙනස්කම් රාශියක් විය ඒ අතර ප්ලේබිස්තාවන් ඉවත් කිරීම මොකද්ද ප්ලේබිස්තාවන් කියලා අපි කිව්වේ මහජන රැස්වීම වලින් නිකුත් කරපු ආඥා හරිද ඒව ඉවත් කිරීම මීමාංශික මතවලට වැඩි ඉඩකඩක් ලැබීම මීමාංශික මත කියන්නේ මොකවද මීමාංශික කියන්නේ අලුත් සත්තු జాතියද නෑ නෑ එහෙමනම් මත ඉදිරිපත් කරන්න බෑනේ නේ ආ එතකොට කවුද මීමාංශික කියන්නේ නීති දාර්ශනිකයෝ හරිද නීති දාර්ශනික මතයන් වලට වැඩි ඉඩකඩක් ලැබුණා ජස්ටිනියන් නීති සියල්ල සංග්‍රහගත කිරීම නඩු විභාගවලදී සූත්‍ර ක්‍රම වෙනුවට විශේෂ ක්‍රම භාවිතයට ගැනීම විවස්ථාවන් අධිරාජ ආඥාවන් මගින් පැනවීම වැනි වෙනස්කම් ඒ අතර ප්‍රධාන විය එහෙනම් අන්න ජස්ටිනියන් ගේ කාලේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වුණු නැත්නම් මේ යුගයේදී ප්‍රධාන වශයෙන්ම නීති පද්ධතිය සිද්ධ වෙච්ච වෙනස්කම් කීපයක් සංග්‍රහගත කිරීමක් වුණා ජස්ටිනියන් නීති සියල්ලම සංග්‍රහගත කරා ඒ වගේම ප්ලේබිස්තාවන් ඉවත් කරා දාර්ශනික මතයන් වලට වැඩි ඉඩකඩක් ලබා දුන්නා නඩු විභාගවලදී සූත්‍ර ක්‍රම වෙනුවට විශේෂ ක්‍රම භාවිතා කරා ඒ වගේම විවස්ථා අධිරාජ්‍ය ආඥා මගින් පැනවීම සිද්ධ කරා මෙන්න මේ විදියට අධිරාජ්‍ය යුගය කියන එකේදී අපිට අධිරාජ්‍ය යුගය කෙටිනේ ඒක මතක තියාගන්න පහසුයිනේ ඒක ලොකු දෙයක් නෑ හැබැයි හොඳට මතක තියාගන්න මෙතන පොයින්ට් කීපයක් තියෙනවා ඒකක් තමයි අධිරාජ්‍ය යුගයේදී තිබුණා සංගවුණු අධිරාජ්‍ය යෝගය සහ ප්‍රබල අධිරාජ්‍ය යෝගය කියලා කොටස් දෙකක්. ඒ සංගවුණු අධිරාජ්‍ය කියලා ඔයගම මම මාක් කරගන්න. ඉරිද කෑලි දෙකක් ගැහුවා සංගවුණු අධිරාජ්‍ය යෝගය කියලා එක කොටසයි ප්‍රබල අධිරාජ්‍ය යෝගය කියලා එක කොටසයි. සංගවුණු අධිරාජ්‍ය යෝගය කියන එකට කතා කරේ අපි ඔගස්ටස් සෙනට් සභාව එක්ක හවුලේ රට පාලනය කරපු කාලය. ඔගස්ටස් සෙනට් සභාව එක්ක හවුලේ රට පාලනය කරපු කාලය තමයි සංගවුණු අධිරාජ්‍ය යෝගය. ඒක ප්‍රින්සිපේට් කියලා හඳින්නවා. ප්‍රබල අධිරාජ්‍ය යෝගය කියලා කිව්වේ අර ස්වාධීන ඩියොක්ලීටියන් අධිරාජ්‍යයාගේ ඉඳන් ජස්ටිනියන් අධිරාජ්‍යයාගේ කාලය දක්වා වෙන කාල පරිච්ඡේදය ඒක ප්‍රබල අධිරාජ්‍ය යුගය කියලා හැඳින්නුවා. ඇයි? එයාලා ස්වාධීනව රට පාලනය කරා. එතකොට 364 දී රෝමයේ බටහිර සහ නැගෙනහිර කියලා දෙකඩ වුණා. 500 සියවසේදී රෝමයේ බටහිර පෙදෙස සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. ඒ ඇයි? විදේශිකයන්ගේ ආක්‍රමණය නිසා. නැගෙනහිර කොටස නාම මාත්‍රිකව 1500 සියවස දක්වා තිබුණා. රෝ ජස්ටිනියන් 527 ඉඳන් 565 දක්වා රජකම් කරා. එතකොට සිදු වුණු වෙනස්කම් ප්‍රධාන වශයෙන් අපි ආකාර කීපයක් ගත්තා. ප්ලේබිස්තාවන් ඉවත් කරා, දාර්ශනික මතයන් වලට වැඩි ඉඩකඩක් ලැබුණා, නීති සියල්ලම සංග්‍රහගත කරා ජස්ටිනියන්. ඒ වගේම නඩු විභාගවලදී සූත්‍ර ක්‍රම වෙනුවට විශේෂ ක්‍රම භාවිතා කරා. විවස්ථාවන් ආඥා මගින් පැනෙව්වා. ඔන්න ඔය කියන කාරණා ටික අධිරාජ්‍ය යුගයේදී සිද්ධ වුණා. හරිද? එහෙනම් ඔය ඒරියා එක තමයි රෝම නීතියේ ඉතිහාසය කියන කොටසට අපිට කතා කරන්න තියෙන්නේ. හරි? රෝම නීතියේ ඉතිහාසය ආපහු ගත්තොත් ඔයාලගේ මුලින් බලන්න අපි රෝම නීතියේ ඉතිහාසය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්නවා. රෝම නීතිය මොහොකුරා ගිය ආකාරය සහ ආණ්ඩු ක්‍රම පසුබිම ඊළඟට මොහොකුරා ගිය ආකාරය නැවත කොටස් දෙකකට බෙදාගත්ත රෝම නීතියේ සම්භාවනීය යුගය සහ සාමාන්‍ය දේශපාලන පසුබිම කියලා ඊළඟට සම්භාවනීය යුගය කොටස් 3යි කියලා කිව්වා ඊළඟට සාමාන්‍ය දේශපාලන පසුබිම කොටස් 5යි කියලා කිව්වා ආණ්ඩු ක්‍රම පසුබිම අනුව කොටස් 3යි කියලා අපි කිව්වා එතකොට රෝම නීතියේ සම්භාවනීය යුගය ප්‍රාග් සම්භාවනීය සම්භාවනීය සහ පශ්චාත් සම්භාවනීය සාමාන්‍ය දේශපාලන පසුබිම අනුව කොටස් 5යි කියලා කිව්වා දොළොස් පූර්වට පෙර යුගය දොළොස් පූර්වේ ඉඳන් ඉතාලිය යටපත් කර ගන්නා දක්වා යුගය ඉතාලිය යටපත් කර ගැනීමේ සිට ඔගස්ටස් අධිරාජ්‍යයාගේ කාලය දක්වා යුගය ඔගස්ටස් ගේ ඉඳන් ඩියොක්ලීටියන් ගේ කාලය දක්වා ඩියොක්ලීටියන් ගේ ඉඳන් ජස්ටිනියන් ගේ කාලය දක්වා එතකොට අන්න පහ ආයි කියන්නේ මොකද්ද දොළොස් පූර්වට පෙර යුගය මාතක කියනවලම හරි මයික් මියුට් වුණාට කමන්නේ කියන්න ඔයගම මතක තියාගන්න දොළොස් පූර්වට පෙර යුගය දොළොස් පූර්වයි ඉතාලිය යටත් කර ගැනීමයි දක්වා අතර යුගය ඉතාලියයි ඔගස්ටස් අධිරාජ්‍යයාගේ කාලය දක්වා අතර යුගය ඉතාලිය යටත් කර ගැනීම සහ ඔගස්ටස් අධිරාජ්‍යයාගේ මුල් කාලීන යුගය ඊළඟට ඔගස්ටස් උයි ඩියොක්ලීටියනුයි අතර යුගය ඩියොක්ලීටියනුයි
जस्टीनियन अतर युगे एक अवस्था पहा ඊළඟට ආණ්ඩුක්‍රම පසුබිමනුව කතා කරා ආණ්ඩුක්‍රම පසුබිමනුව ප්‍රධාන ආණ්ඩුක්‍රම පසුබිම් තුනක් තිබ්බා රාජාණ්ඩු සමූහ ආණ්ඩු අධිරාජ්‍ය ආණ්ඩු රාජාණ්ඩු සමූහ ආණ්ඩු අධිරාජ්‍ය ආණ්ඩු හරි එතකොට රාජාණ්ඩු සමූහ ආණ්ඩු අධිරාජ්‍ය ආණ්ඩු කියලා ආණ්ඩුක්‍රම පසුබිමනුව කොටස් තුනක් කතා කරා හරි එතකොට ඔතෙන්දී ඔයාලගේ කතා කරපු නැති එකම ඒරියා එක උනේ අර රාජා රාජ යුගය කියන එකේදී කතා කරන්න තිබුණු සභාවන් ටික ගැන ඒ සභාවන් ටික මම කතා කරනවා හැඳින්වීම පාඩමේදී ඊළඟ ටියුට් එකේදී. එතකොට ඒක මෙතෙන්ටත් අදාළ වෙනවා කියනක ඔය පොයින්ට් එක මාක් කරලා තියාගන්න. සභාවන් ටික මෙතෙන්ටත් අදාළ වෙනවා කියන එක. ඊළඟට ඔයාලට නීති පද්ධති ගැන හැඳින්වීමක් දෙන්න ඕනේ. රයිට් නීති පද්ධති ගැන හැඳින්වීමක් දෙන්න ඕන. ඒක මම බදාදා දෙනවා. බදාදා අපි ක්ලාස් එක ටිකක් වේලාසනින් පටන් ගන්නවා 8ට විතර. එතකොට එදා ඒ වෙලාවට මම දෙන්නා හැඳින්වීම නීති පද්ධති වල හැඳින්වීම හරි ඒකදී ඔය ජුස් ජෙන්ටියුම් කියන්නේ මොකද්ද ජුස් සිවිලේ කියන්නේ මොකද්ද ඒ විදිහට නීති පද්ධති වල හැඳින්වීම් ටිකක් තියෙනවා අන්නේ හැඳින්වීම් ටික මම දෙන්නම් වෙන වෙනම විවිධ නීති ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන රයිට් මොනවා හරි තියෙනවද නොතේරුණු තැන අපහැදිලි තැන් නොතේරුණු තැන් लिया गाने पर ही उन्होंने